नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। श्रद्धावंत पिंगतुनी, सतिपता पवत्वेन सूत्र संभाषणय सुत्त निपात देशनामालावे තවත් දේශනාවක් තමයි අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් පහුගිය සතියේ අපි පටන් ගත්තා සුත්තනිපාතයේ දෙවන සූත්‍රය ඉගෙන ගන්න. සුත්තනිපාතයේ අපි දන්න වර්ග පහක් තියෙනවා කියලා. පළවෙනි වර්ගය තමයි උරග වර්ගය. ඒ උරග වර්ගයේ පළවෙනි සූත්‍රය ගාථා 17කින් යුක්ත පළවෙනි සූත්‍රය අපි අධ්‍යයනය කළ ඉවර කළා. ඉතින් දෙවනි සූත්‍රය අපි ආරම්භ කළා. දෙවනි සූත්‍රයේ නම තමයි धनिया सूत्र धनिया सूत्र धनिया सूत्र यदि सिद्धवेन्ने गे सती अभी कथापुटिक मत कहती धनिया के अला गोपाल लेख सिटु पुत्र एक वन गोपाल लेख थिंग मे गोपाल तमंगे खटी ऊत से अल वसंकल भूम निवीहन हिले वाड़ीवेला इन गम तमंगे सतुट प्रकाश के वशेन गाथा वाक्यन वेस्सट ओण वहिन्न ओं नम वही मम्मी का सियालवसंकलतीन निवीहन हिले कियन उदान गाथावक् तमय पलवनी गाथा विधिर धनिया सूत्रे हम भविन्नी बुद्रजान हंसे मे धनियन गोपाल उपनिश्रेय संपत्ति दखला इतने वेडम करला बुद्रजान हंसे मे गाथावट पिलुतुराक् विधिट प्रति वदनाक् विधिट देशनाकरण गाथावक् तमय देवनी गाथा विधिट අපිට හම්බ වුණේ. ඉතින් අපි අද පින්වතුනි සෝදානම් වෙන්නේ ධනිය සූත්‍රයේ ඊළඟ කොටස ඉගෙන ගන්න. ඒ කියන්නේ තුන්වෙනි ගාථාවේ ඉඳලා ඉදිරියට තියෙන ගාථා ටික ඉගෙන ගන්න. ඉතින් වෙනදා වගේම පින්වතුන් කොළයක් පෑනක් ළඟ තියාගෙන වැදගත් දේවල් හම්බ වෙනකොට ඒවා සටහන් කරගන්න. සටහන් කරන ගමන් තමයි ගැටලු තියෙනවා නම් ඒවත් ලියාගෙන තියාගන්න. ඉතින් මේ තමයි ධනිය සූත්‍රයේ තුන්වෙනි ගාථාව. අපි අවසන් කරපු ගාථා දෙක මේ තියෙන්නේ. පක්කෝදනෝ පක්කෝදනෝ දුද්ද කීරෝහමස්මි ආදී ගාතව ධනිය කියන ගොපල්ලා කියනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේගේ දේශනා කරන ගාතව තමයි මේ තියෙන්නේ. අක්කෝදනෝ විගත කීරෝහමස්මි. අපි දැන් යමු වෙනවා තුන්වෙනි ගාථාවට. අන්ධක මකසා නවිජ්ජරේ කච්චේ රූල් හැතිනේ චරන්ති ගාවෝ वुट्ठिंपि सहेयुमागतं अथचे पत्थयसि पवस्स देव अंधक मकसा नविज्जरे कच्छे रूल्हतिने चरन्ति गावो वुट्ठिंपि सहेयुमागतं अथचे पत्थयसि पवस्स देव मे गाथावेत् कलिंग गाथावल वगेम वरहं अतर तियेनवा इति धनियो गोपो किल वचनयक् मेकिन् कियवेन्ने धनिय गोपलु मिसे कीवेय कियन एकयि पलवनी गाथा धनिया गोपाल क्या नो देवनी गाथा पुत्र जन्म हस्देश तुंगनी गाथा नवता धनिया कियन गोपाल कियन गाथा कि सातम वरहंग तुले एक कोटस दालती मुखद धनिया गोपाल दंकिया पुत्र जन्म हंस अरवागे भूम गंबुर पिलुतुरा दुन्हम इवागे धनिया गोपाल हरिम आमिष सामिषव सतुट धनिया गोपाल विदिन्े නමුත් බුදුරජාණන් වහන්සේ නිර්ආමිෂ වූ සතුටක් විඳින්නේ ධනිය ගෝපල්ලා කාමයන්ට නැඹුරු වූ සතුටක් සැනසීමක් විඳින්නේ බුදුරජාණන් වහන්සේ කාමයන්ගෙන් සම්පූර්ණයෙන් මිදුණු සැබෑ සැනසීමක් විඳින්නේ. ඉතින් මේ සැනසීම ගැන බුදුරජාණන් වහන්සේ කියනකොට ධනිය ගෝපල්ලාටත් පුදුම සතුටක් ඇති වෙනවා. මේ කතාව අහන්න ලැබීම පුදුම සැනසීමක් දැනෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ ගාථාව වහුණාම ධනිය ගෝපල්ලාට. ඉතින් ධනිය ගෝපල්ලාට යාට හිතක් පහළ වුණා කියනවා. තවත් මේ වගේ සුන්දර වදන් ටිකක් මේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්න තියෙනවා නම් හොඳයි කියලා. ඉතින් සූත්‍රයේ සාර්ථකතාවය කියවෙන හැටියට ධනිය ගෝපල්ලා තාම දන්නේ නැහැ මේ බුදු කියන බුද්ධ කියන මේ මහා ආශ්චර්ය පුද්ගලයා තමයි තමන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම වුණත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි ගාථාවෙන්ම මේ පුද්ගලයා කෙරෙහි ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා ධනිය ගෝපාලකයා තුළ. ඉතින් එයාගෙන් තවත් මේ වගේ සනසිලිදායක වදන් අහන්න ඇති වෙච්ච කැමැත්ත නිසා ධනිය ගෝපාලලා එතනින් නවතින්නේ නැහැ. තවත් ගාථාවක් කියනවා තමන් විඳින සතුට ගැන. තමන් විඳින කාමයන් සමග ඉඳිමින්
කම්සප විදිමින් තමන්ට තියෙන සතුට ගැන තවත් ගාථාවක් කියනවා. තමයි මේ අන්ධක මකසා නවිජ්ජරේ අන්ධක මකසා කනමැස්සන්හා මදුරුවෝ මෙහි නැත. අන්ධක කියලා කියන්නේ පින්වතුනි මැස්ස වර්ගයකට කියන නමක්. මැස්ස වර්ගයක්. මේක වෙනත් තැන්වල හම්බ වෙනවා. පාලියෙන් කියනවා නම් පිංගල මක්ඛිකා කියලා. ඔය ඩික්ෂනරි වල තියෙනවා ඇටමැස්සෝ කියලාත් පරිවර්තනය කරනවා. මේක මෙතන කනමැස්සෝ කියලා කියලා තියෙන්නේ. කොහොම හරි ගවයන්ගේ ඇඟේ වහලා ගව හරක්ගේ ලේ උරා බොන මැස්ස වර්ගයකට තමයි මේ අන්ධක කියන වචනේ පාවිච්චි වෙන්නේ. ගවයන්ගේ පිටේ වහලා ලේ උරා බොන මැස්සන්ට. මකස කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න මදුරුවන්ට. එතකොට පාලියෙන් අන්ධක කියන්නේ මැසි වර්ගයක්, මකස කියන්නේ මදුරුවෝ. මැස්ස මදුරුවෝ නවිජ්ජරේ මෙතන විද්‍යමාන වෙන්නේ නැහැ. මේකෙන් කියවෙන්නේ මොකද්ද? මැස්ස මදුරුවෝ ඉඳියොත් එහෙම අර අපි දන්නවා ධනිය ගෝපාලකයා කියලා කියන්නේ හරක් පට්ටියක් බලා ගන්න කෙනෙක්. හරක් දහස් ගණනක් ඉන්න හරක් පට්ටියක්. ඉතින් ගිය සතිය අපි ඉගෙන ගත්තා මෙයා මේ නිදහසේ ඉන්න කලින් වැස්ස වහින්න පටන් ගන්න කලින්ම ගිනි ගොඩවල් දල්වලා ඒ වගේම දුම් ගහලා මේ මදුරුවන්ට මැස්සන්ට එන්න බැරි වෙන විදිහට සියලු ආරක්ෂාව ගවයන්ට සපයලා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එහෙම නැති වුණා නම් එහෙම මැස්සෝ එනවා මදුරුවෝ එනවා ඒක ගවයන්ට මහා පීඩාවක්. ගවයන්ට ඊට පස්සේ නිදා ගන්න බැරි වෙනවා, ඔවුන්ට වෙහෙස වැඩි වෙනවා, ඔවුන් රෝගී වෙනවා, විවිධ රෝග බෝ වෙනවා. මේ සියලුම ප්‍රශ්න වලින් අන්තිමට පීඩාවට පත් වෙන්න වෙන්නේ ගොපල්ලටමයි. ඉතින් දැන් මොකද කරලා තියෙන්නේ? මෙතන කිසිම මැස්සෙක් මදුරුවෙක්වත් එන්න බැරි වෙන තරමට අදාළ කටයුතු සියල්ල සිද්ධ කරලා ඉවරයි. ඒකත් මට මහා සැනසීමක් කියන එක තමයි මේ පාදයෙන් කියවෙන්නේ. උට තවත් විදිහකට එයා තමාගේ සැනසීම ප්‍රකාශ කරනවා. මෙතන මැසි මදුරුවෝ නැහැ. කච්චේ රූල් හතිනේ චරන්ති ගාවෝ. කොහොමද මේක පරිවර්තනය කරලා තියෙන්නේ? තන නැඟි දෙනි කඩ පිමෙහි ගෙරි හී තන කති. හරිම අමාරුයි මේ සිංහල තේරුම් ගන්න. කච්චේ රූල් හතිනේ මෙනිමේ රූල් හතිනේ කියන එක තමයි මේ තන නැගි කියලා පරිවර්තනය කරන්නේ. තන නැගි ඒ කියන්නේ තනකොළ හොඳට වැවුණු කියන එක. තනකොළ හොඳට වැවුණු කච්චේ. කච්ච කියන වචනේ තේරුම තමයි දෙනි කඩ බිමෙහි කියලා පරිවර්තනය කරලා තියෙන්නේ. දෙනි කඩ බිම කියලා කියන්නේ වගුරු බිම. වගුරු බිම ඒ අපි කතා කරපු මහී කියන මහා ගංගාව ආසන්නයේ තියෙන වගුරු බිමක තමයි මේ හරක් ඉන්නේ. හොඳට තනකොළ වැවිච්ච බිමක. එතකොට ඒක තමයි මේ පද දෙකෙන් කියවෙන්නේ. තනකොළ හොඳින් වැවුණු වගුරු බිමක චරන්ති ගාවෝ ගෙරි හී තන කති. එතකොට පාලියේ තියෙන නම් හරක් සැරිසරනවා කියලා. නමුත් මෙතන සැරිසරනවා කියලා අදහස් කරන්නේ තනකොළ තන වැවුණු බිමක සැරිසරනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. තනකොළ කමින් ඕන් තමන් ඒ ගවයන් තමන්ගේ කුස ගින්න නිවා ගන්නවා කියන එක. ඉතින් ඒ නිසා තමයි පරිවර්තනයේ තියෙන්නේ ගෙරි හී තන කති. ගෙරි කියලා කියන්නේ ගවයෝ, හී තන කති කියන්නේ තනකොළ කනවා. ඉතින් අර වගේ හොඳට තනකොළ වැවිච්ච තනකොළ වලින් ගහන වෙච්ච භූමියක හරක් හොඳට සුව පහසුවෙන් තනකොළ කනවා. එතකොට ඒ ගැන හිතලා මට ඒ කියන්නේ ධනිය ගොපල්ලට දුක් වෙන දෙයක් නැහැ, හිතන්න දෙයක් නැහැ, වද වෙන්න දෙයක් නැහැ, ගවයන්ට කන්න හොයන්න දෙයක් නැහැ, තනකොළ පිටින් ගේන දෙයක් නැහැ. ඒ නිසා ඒ පැත්ත හිතන කොටත් මට දැනෙන්නේ පුදුම සතුටක් කියන එක තමයි මේ පාඨයෙන් කියවෙන්නේ. තුන්වෙනි පාඨය වුට්ටිම්පි සහේයු මාගතං. වුට්ටිම්පි සහේයු මාගතං කොහොමද පරිවර්තනය කරන්නේ? අහසිංහා වැසිද ඉවසත්. ඔහු අහසිංහා වැසිද ඉවසත්. ඔහු කියලා මෙතනින් හඳුන්වන්නේ ගවයෝ. මේ ඉන ගව රැළ වුට්ටි කියලා කියන්නේ වැස්සට. ආගතං කියලා කියන්නේ ආව කියන එක. සහේයුන් කියලා කියන්නේ ඉවසනවා කියන එක. එතකොට ඒ ගවයන්ට කොච්චර වැස්සත් ඒ වැස්ස ඉවසන්න පුළුවන්. දැන් ගවයෝ හෙම්බත් වෙලා නම් ඉන්නේ, කන්න බොන්න නැත්තම්, ඊට පස්සේ මැසි මදුරුවන් ගෙනොත් පීඩාවට පත් වෙලා නම් ඉන්නේ, මහා පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක වැස්සකුත් වැස්සොත් එහෙම ඒකෙන් ගවයෝ තවත් පීඩාවට පත් වෙනවා. සමහර විට රෝග හැදලා ඉන්න ගවයෝ මැරෙන්න පුළුවන්. ඒ වගේම කුඩා ගව පැටව් මැරිලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගවයෝ පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවක නම් වැස්ස වැස්සේ ඒ වැස්ස ගවයන්ට ඉවසන්න බැහැ. නමුත් දැන් ගවයන්ට වැස්සත් ඉවසන්න පුළුවන්. ඒ නිසා අතචේ පත්තයසි පවස්ස දේව මේඝය ඉඳින් ඍෂියෙහි නම් වැසි වැසි එළව. දැන් ඔබට ඕනි නම් ඕන්නම් වැස්ස
වහින එකයි ඇත්ත කියන එක තමයි තේරුම. ඒ කියන්නේ ගවයෝ ගැන හිතන මට වද වෙන්න කිසිම දෙයක් නැහැ. මෙතන මැසි මදුරුවෝ නැහැ. ඒ වගේම ගවයෝ හොඳට තනකොළ වැවිච්ච භූමියක තනකොළ කනවා. කොච්චර වැස්සත් ඒ වැස් ඉවසන්න පුළුවන්. ඒ නිසා ඕනි තරම් වහින්න කියන එක තමයි තේරුම. ඉතින් මේ කතාව කිව්වහම බුදුරජාණන් වහන්සේ ප්‍රතිවදනක් විදිහට ප්‍රතිගාථාවක් විදිහට දේශනා කරන්න මෙන්න මේ ගාථාව. බද්ධාසි භිසි සුසංඛතා තින්නෝ පාරගතෝ විනෙය්‍ය ඕඝං අත්ථෝ භිසියාන විජ්ජති අතචේ පත්ථයසි පවස්ස දේව. බද්ධාසි භිසි සුසංඛතා තින්නෝ පාරගතෝ විනෙය්‍ය ඕඝං අත්ථෝ භිසියාන විජ්ජති අතචේ පත්ථයසි පවස්ස දේව. මේක තේරුම අපි බලමු. මෙතනත් වරහන් ඇතුලේ ඉති භගවා කියලා කියන්නේ බුදුහු මෙසේ වදාළහ. ධනිය ගෝපාලකේ අරගාථාවකම බුදුරජාණන් වහන්සේ මේ ගාථාව කියනවා. බද්ධාසි භිසි සුසංඛතා. ඒක තේරුම මොකද්ද? මොනවට සකස් කළ පසුර බැඳ නිමවන ලදී. මේක බැලුව බැලමට පින්වතුනි කලින් ධනිය ගෝපාලකයා කියපු කතාවට නම් සමාන නැහැ. දැන් මුල්ම ගාථාව බැලුවොත් එහෙම ටිකක් සමානකම් තිබුණා නේද? පක්කෝදනෝ දුද්ධ කීරෝ හමස්මි කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අක්කෝදනෝ විගත කීලෝ හමස්මි. ඒ වගේම අනුතීරේ මහියා සමාන වාසෝ කියන ධනිය ගෝපාලකයාගේ පාදයට බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපාදය වෙන්නේ අනුතීරේ මහි ජේක රත්ති වාසෝ. ටිකක් සමානයිනේ, ශබ්දත් සමානයි, අර්ථවලත් අපි කිව්ව අර්ථ නම් ගොඩක් වෙනස් කියලා, නමුත් ශබ්ද ගොඩක් දුරට සමානයි. චන්නා කුටි ආහිතෝ ගිනී කියද්දි මෙතන බුදුරජාණන් වහන්සේගේ දේශනා වෙලා තියෙන විවටා කුටි නිබ්බුතෝ ගිනී මෙතනත් ශබ්ද වශයෙන් සමානයි. ඉතින් ධනිය ගෝපාලකයා කියන ගාථාවට ශබ්ද වශයෙන් ගාථාවේ පද ටික ගත්තට පස්සේ බොහෝ සෙයින් සමාන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර්ථ වශයෙන් ගත්තම කුඩා අහසයි පොළොවයි වගේ දුරස් අර්ථ සහිත. ඉතින් මෙතන මේ දෙවනි ධනිය ගෝපාලකයාගේ දෙවනි ගාථාවට බුදුරජාණන් වහන්සේ පිළිවදන් දෙන ගාථාවේ ශබ්දත් සමාන නැහැ. ශබ්ද වශයෙන්ොත් සමානකමක් පේන්න නැහැ. ඉතින් කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ තියෙන සැනසීම, උන්වහන්සේගේ තියෙන සතුට සැනසීම තමයි මේකෙන් ප්‍රකාශ කරන්නේ. මොකද්ද මේක කියලා තියෙන්නේ? බද්ධාසි භිසි සුසංඛතා. භිසි බිසිය කියලා කියන්නේ පින්වතුනි පාලියෙන් සාමාන්‍යයෙන් අනිත් තැන්වල නම් බිස්සට. බිස්ස කියන්නේ සාමාන්‍යයෙන් මෙට්ටයට. දැන් මංච බිසි, පීට බිසි කියලෙම හම්බ වෙනවා ගොඩක් තැන්වල. මංච බිසි කියලා කියන්නේ අඳ උටර දාන මෙට්ටයක් වගේ, ඒ කාලේ තිබිච්ච මෙට්ටවලට. පීට බිසි කියලා කියන්නේ පුටුවට දාන මෙට්ටයට බිස්ස කියලා අපි කියනවා සිංහලෙන්. එතකොට මේ බිසි කියන වචනේ අනිත් තැන්වල එහෙම පාවිච්චි වුණාට මෙතන බිසි කියන කියන්නේ තවත් ක්‍රමයකට කියනවා නම් බිසි කියන වචනේ තවත් තේරුමක් තියෙනවා. පහුර. පහුර කියන්නේ ලී බැඳලා, ලී කොට බැඳලා ගඟක් තරණය කරන්න, එහෙම නැත්නම් ගඟක ගමනක් යන්න හදාගත්ත විශාල පහුරට කියනවා බිසි කියලා. එතකොට බිසි කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. පාලි බිසි කියන වචනේ බිස්සටත් කියනවා, ඒ වගේම පහුරටත් කියනවා. ඒ බිසිය පහුර පසුර කියලා මෙතන තියෙන්නේ. බද්ධා අසි බැඳ නිමවන ලදී. පහුර බැඳලා අවසන් කරාලු. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන පහුර? බුදුරජාණන් වහන්සේ පහුරක් බැඳද? මෙතන පහුර කියලා අදහස් කරන්නේ වෙන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නැවත නොඑන යම් ගමනක් වැඩියද, මේ සසරෙන් එළියට වැඩියද, භව ගමනින් එළියට වැඩියද, අන්න ඒ ගමන යන්න බුදුරජාණන් වහන්සේට උපකාර වුණ පහුර තමයි මෙතන පහුර කියලා අදහස් කරන්නේ. මොකද්ද ඒ පහුර? ඒ පහුර වෙන දෙයක් නෙවෙයි, ආර්ය මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සෝතාපට්ටි, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියලා මෙහෙම සතර වැදෑරුම් වෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ විසින් බැඳ පහුර. ඒ පහුරේ බැඳලා බුදුරජාණන් වහන්සේ මේ සසර තරණය කළා, භවගමන තරණය කළා. තරණය කළා කොහෙටද පත් වුණේ? නිර්වාණයට පත් වුණා. හරියට මහා ඕඝයක් තරණය, මහා ඕඝයක්, මහා ජලපහරක්, සැඩපහරක් තරණය කරලා ඉතරට යනවා වගේ බුදුරජාණන් වහන්සේත් මේ සසර සැඩපහර තරණය කරලා නිවනටපත් වුණා. ඒ කියන ආර්ය මාර්ග පහුර බැඳලා. ඒ පහුර සුසංඛතා
මොකද මේකේ තේරුම සංඛත කියලා කියන්නේ සකස් කරා කියන එකනේ පින්වතුනි දැන් සංඛත ධර්ම කියලා කියන්නේ සකස් කරපු ධර්මනේ ප්‍රත්‍යයන් එකතු වෙලා සකස් කරපු ධර්ම වලට සංඛත ධර්ම කියලා කියන්නේ සංඛාර කියලා කියන්නේ තේකනේ මෙතනත් සංඛත කියලා කියන්නේ එහෙම සකස් කරා නමුත් නිකන් සකස් කරා නෙවෙයි සු සංඛතා මනාව සකස් කරා මොනවට සකස් කළා කියන එකයි එතකොට ඒ ආර්ය මාර්ග නැමැති බහුර මම මනාව සකස් කළා මනාව සකස් කළේ කොහොමද වෙන කිසිම කෙනෙක් විසින් කඩලා දාන්න බැරි විදිහට සකස් කළා වෙන ගමන් යන පහුරක් වින්ඔතුනි එක පාරක් හැදුවට ඒක විනාශ වෙලා යන්න පුළුවන් කැඩෙන්න පුළුවන් බිඳෙන්න පුළුවන් ඒ වගේම ගමන යද්දි ගඟ මැද එහෙම නැත්නම් යදාල ජලාශය මැදදි විනාශ වෙන්න පුළුවන් ගිලෙන්න පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන් වහන්සේ විසින් බැඳපු සකස් කරපු ආර්ය මාර්ග පහුර කිසිම කෙනෙක් විසින් බිඳින්න පුළුවන් දෙයක් නෙවෙයි බිඳෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒ නිසා මනාව සකස් කළා කියලා කියන්නේ ඒ නිසා ඒ වගේම මේ පහුර එකපාරක් මනාව සකස් කරාට පස්සේ නැවත නැවත සකස් කළ යුතු නැහැ මේකත් මෙතන කියවෙනවා දැන් ධානිය කියන ගෝපාලකයාගේ කතාවට මේක කිසිම සම්බන්ධයක් නැහැ වගේ අපිට පේන්න පුළුවන් නමුත් අර්ථ කතාවේ මේ පහුරේ කතාව සම්බන්ධ කරලා දක්වලා තියෙනවා කොහොමද අපි ගිය සතියේ ඉගෙන ගත්තා ධානිය ගෝපාලකයා මේ කියන්නේ සාමාන්‍ය ගොපල්ලොන්ගේ තියෙන සිරිත තමයි ඒ වගේ ලොකු ගවපට්ටි බලා ගන්න ගොපල්ලොන්ගේ තියෙන සිරිත කියලා අපි කතා කළා වැසි කාලවලට සාමාන්‍ය ගඟ ආසන්නේ ඉන්නේ නැහැ මොකද ගවයන්ට එකකින් විනා හානියක් වෙන්න පුළුවන් ඒ නිසා ගඟට ටිකක් දුරින් ඒ කියන්නේ ගොඩාක් ඈතට නෙවෙයි ගොඩාක් ළඟිනුත් නෙවෙයි හදිසියවත් වතුර වැඩි වුණොත් හානියක් වෙන්නේ නැති දුරක ගඟ යූරේ යූරේ කියන්නේ ටිකක් දුරින් උස් පීමක තමයි වර්ෂා කාලයට වාසය කරන්නේ ගව පට්ටියත් එක්ක නමුත් වර්ෂාව නැති කාලයට ග්‍රීෂ්ම කාලයට ශීත ඍතුවට මේ ගවයොත් එක්ක මේ ගව රැළ අරගෙන ගොපල්ලෝ යනවා කියනවා වතුර ඉතාම පහසුවෙන් වතුර සහ තනකොළ ලබා ගන්න පුළුවන් ප්‍රදේශයකට ඉතින් මේ කතාවේ හැටියට නම් කියලා තියෙන්නේ මේ මහී කියන මහා ගංගාව මැද තියෙන දූපතට තමයි යන්නේ කියලා මහී කියන මහා ගංගාව මැද තියෙන උස් පොළව බිමට තමයි මේ හරක් රැළත් අරගෙන පහුරු බැඳලා හරක් අරන් යන්නේ ඉතින් නැවත නැවත පහුරු වල දාලා හරක්ව මේ දූපත අරගෙන ගිහිල්ලා ග්‍රීෂ්ම කාලය පුරාවට මේ දූපතේ තියාගන්නවා තියාගන්නකොට ගවයන්ට ලේසියෙන් වතුර බොන්න පුළුවන් මොකද දූපත වටේටම තියෙන වතුර ලේසියෙන්ම තනකොළ හොයාගන්න පුළුවන් වතුර තියෙන නිසා තනකොළ ඉතා පහසුවෙන් වැවෙනවා හරක් ඒ තනකොළ කන්න ඉතින් නමුත් ග්‍රීෂ්ම කාලය ඉවර වෙනකොට මේ ධානිය ගෝපාලකයා අතුරු පිරිසර නැවතත් පහුරු බඳින්න වෙනවා නැවතත් පහුරු බඳින්න වෙනවා නැවතත් අර වගේම ගවයන්ව ගඟෙන් එළියට එක්කන් යන්න වෙනවා මේ කතා මේ සිද්ධිය අවුරුද්දකට දෙපාරක් කරන්න වෙනවා පින්වතුනි මොකද ග්‍රීෂ්ම කාලය අවසන් වෙනකොට වර්ෂා කාලය ලඟ වෙනකොට එළියට යන්න ඕනි ගවය වරගෙන පහුරු බැඳලා ඒ වගේම වර්ෂා කාලය අවසන් වෙලා නැවත ටික ටික ග්‍රීෂ්මයට එනකොට පහුරු බැඳලා ගවයන් වරගෙන අර දූපතට එන්න ඕනි ඉතින් මේ කියන ධානිය ගොපල්ලා බඳින පහුර නැත්නම් සාමාන්‍ය ලෝකයා බඳින පහුරු නැවත නැවත බැඳිය යුතු ඒවා එකපාරක් බැඳලා දෙපාරක් බැඳලා ඉවර කරන දේවල් නෙවෙයි මේකෙන් සාමාන්‍යයෙන් සසර ගමනේ ගමන් කරන සත්වයන්ගේ සියලු කෘත්‍යත් එක විදිහකට පින්වතුනි කියවෙනවා අපි කරන කෘත්‍යයන් කවදාකවත් අවසන් වෙන කෘත්‍යයන් නෙවෙයි අපි පොඩි උදාහරණ ගත්තොත් එහෙනම් උයනවා කෙනෙක් ගත්තොත් එහෙම අපි අද දවසේ උයනවා උදේ කන්න උයනවා සමහර උදේ පාන්දර නැගිටලා ඒ භාණ්ඩ පිරිසිදු කරලා බොහොම මහ වෙහෙස මහන්සි වෙලා උයනවා උයලා හැමෝටම කන්න බොන්න දෙනවා ඒ ටික අවසන් වෙලා ආයිත් බඩු භාණ්ඩ ආදිය හොදලා අවසන් කරාම ටිකක් සැනසීමක් දැනෙනවා වැඩ ඉවරයි කියලා. නමුත් වැඩ ඉවර වෙලා නැහැ. දවස දවල්ටත් ඔය වැඩ ටික ඔය විදිහටම කරන්න වෙනවා. රැයටත් ඔය වැඩ ටික ඔය විදිහටම කරන්න වෙනවා. එතකොට එක දවසක්ද කියලා හෙවොත් එම හෙටත් කරන්න ඕනේ. අනිද්දාත් කරන්න ඕනේ. ඉංගනිද්දාත් කරන්න ඕනේ. ඉතින් අවසන් වීමක් නැහැ මරණයෙන් අවසන් වෙනවා දැහුවොත් එහෙමත් නැහැ ඊළඟ භවයේ සමහරට මිනිසෙක් වුණොත් එහෙම ওই වැටික් කරන්න ඕනේ එතකොට රස්සාවකට යනවා කියන එක ගිහිල්ලා අවසන් වෙන්නේ අපි හැමදාම මේක කරන්න ඕනේ නැවත නැවත මරණයෙන් අවසන් වීමකොත් නැහැ ඉගෙන ගන්නවා කියන එක අවසන් වුණාද කියලා වෙනවද කියලා හෙවොත් එහෙම එක ජීවිතයක නම් අවසන් වීමක් තියෙන්න පුළුවන් අපි පෙර පාසලේ ඉඳලා ඉහළ උසස් අධ්‍යාපනයේ දක්වා ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන් කැමති කෙනෙකුට නමුත් එතනින් සම්පූර්ණයෙන් අවසන් වෙනව නෙවෙයි සසර ගමන දිහා බැලුවොත් එහෙම නැවත නැවත මේ දේවල් කරන්න ඕනි
ඉතින් අපි ලෝකයේ වාසය කරනකොට මේ ජීවත් වීම පිණිස කරන කෘත්‍ය හැම එකක්ම වගේ නැවත නැවත කරන්න ඕන දේවල් මිසක් කරලා අවසන් වෙන දේවල් නෙවෙයි. ඒවා අවසන් කරන්න බෑ. මොකද ජීව අපේ සසර ගමන යම් තාක් කල් පවතී. ඒ තාක් කල් ඒ කෘත්‍යයන් කළ යුතුයි. නමුත් ආර්ය මාර්ගයේ වැඩිම කියන මේ කෘත්‍ය අපේ බුදුරජාණන් අපේ බුද්ධ ශාසනයේ තියෙන නිෂ්ඨාව එක්තරා විදිහකට කියනවා නම් මේ කෘත්‍ය එක්පාරක් කරාට පස්සේ ඒක නැවත කළ යුතු නැහැ. සෝවාන් මාර්ගයේ නැමැති පහුර එක්පාරක් බැඳලා පස්සේ ඒක නැවත බැඳිය යුතු නැහැ. සෝවාන් වෙච්ච කෙනෙක් කවදාකවත් ඒ සෝවාන් භාවයෙන් පිරෙන්නේ නැහැ. සෝවාන් නොවන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මේ ජීවිතයේ සෝවාන් වුණ කෙනෙක් ඊළඟ ජීවිතයේ සෝවාන් නොවේ. ඒ නිසා නැවතත් සෝවාන් විය යුතුයි කියලා කතාවක් නැහැ. එකපාරක් සෝවාන් වුණොත් ඒක අවසන්නේ කෘත්‍ය එතනින්. ඒ කෘත්‍ය අවසන්. එතකොට මේකමත් එක එක හේතුවක්නේ පින්වතුනි අය මාර්ග ලෝකෝත්තර මාර්ගඵල දුක්ඛ සත්‍ය වෙන්නේ නැහැ කියලා කියන්නේ. ලෝකෝත්තර මාර්ගඵල දුක්ඛ සත්‍ය වෙන්නේ නැහනේ. ඒක හේතුවක් තමයි මේ යමක් දුක්ඛ සත්‍ය වෙනකොට එතන ඒක ප්‍රධාන හේතුවක් තමයි මේ සංඛාර දුක්ඛය. සංස්කාර දුක්ඛය කියන එක නිසා සංස්කාර දුක්ඛය කියන එක ප්‍රධාන කාරණයක් යමකට දුක්ඛ සත්‍යය කියලා කියන්නේ. සංස්කාර දුක්ඛය කියන්නේ මොකද්ද? බොහෝ වෙහෙසෙන්න ඕනි සමහර දේවල් වලට. සමහර දේවල් වලට සුළුව හරි වෙහෙසෙන්න ඕනි. ඒක හදන්න, ඒක සංස්කරණය කරන්න, ඒක නිෂ්පාදනය කරන්න. සෑම සංස්කාරයකම මේ ලක්ෂණය තියෙනවා. සෑම සංස්කාරයකම උදාහරණයක් විදිහට අපිට ලැබිලා තියෙන, අපි කලින් දේශනාවල කතා කරලා තියෙනවා, අපිට ලැබිලා තියෙන මේ සිත සහ කය කියන එක මේ විදිහට පහළ වෙන අතීත භවවල පින් කරන්න ඕනේ. පින් කිරීම නැමැති සංස්කාර රැස් කිරීම කරපු නිසා තමයි මෙහෙම සිතක් කයක් තියෙන්නේ. නමුත් අතීතයේ පින් කරලා විතරක් නැවතිලා හරියන්නේ නැහැ. මේ ජීවිතේ මේ සිත කය නැවත නැවත පවත්ව ගන්න නැවත නැවත වැඩ කළ යුතුයි. නැවත නැවත කන්න ඕනේ. හැමදාම කන්න ඕනේ. දවසට තුන් වතාවක් කන්න ඕනේ. නැවත නැවත බොන්න ඕනේ. වතුර බොන්න ඕනේ, වෙනත් දේවල් බොන්න ඕනේ, බෙහෙත් බොන්න ඕනේ. ඒ වගේම මේක ආරක්ෂා කරගන්න ගෙවල් දොරවල් තනා ගන්න ඕනේ. අනතුරු වෙන තැන් වලට නොයා ඉන්න ඕනේ. නොයෙකුත් ආකාරයට ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ සිත සහ කය පවතින සුදුසු පරිසරයක සුදුසු උෂ්ණත්වයක වාසය කරන. උෂ්ණේ වැඩි වුණොත් මේකට පවතින්න බැහැ. අඩු වුණොත් පවතින්න බැහැ. ගොඩාක් දේවල් සංස්කරණය කර කර දෙන්න ඕනේ, හදා හදා දෙන්න ඕනේ, සකසා දෙන්න ඕනේ. මේක පවත්ව ගන්න, මේක හටගන්වන්නත් සංස්කරණය කරන්න ඕනේ, පවත්ව ගන්නත් සංස්කරණය කරන්න. මේක හැම සංස්කාර ධර්මයකටම පොදුයි. කුසලයක් කරන්න නම් අපි ඒකත් සකස් කරනවා. දැන් මේ බණ අහනවා කියනකොට අපි ඒක සකස් කරනවා. එක තැනක ඉඳගෙන අනිත් වැඩවලින් අනිත් වැඩ පැත්තකින් තියලා හොඳට කන් යොමාගෙන ඒකට අවධානය දීගෙන හොඳ කුසල මානසිකාරයක් නිරත වීගෙන තමන්ට විනෝද වෙන්න තියෙන දේවල්, යාළුවෝත් එක්ක කතා කරන්න තියෙන දේවල්, සින්දු අහන්න තියෙන දේවල්, ටෙලිනාට්‍ය බලන්න තියෙන දේවල් අයින් කරගෙන, හිතින් අයින් කරගෙන, හිත පාලනය කරගෙන මහා ලොකු සංස්කාරයකින් තමයි මේ කුසල් ධර්ම ටික තමන්ගේ సంతාන උපදවන්නේ. ඒක කුසලයටත් මේක පොදුයි. මේක එක විශේෂ කාරණයක් මේ සංස්කාරවලට දුක්ඛ සත්‍යය කියලා නම් කරන්න. නමුත් පින්වතුනි අභිධර්ම ඉගෙන ගන්නකොට සමහර විට හම්බ වෙලා ඇති ලෝකෝත්තර මාර්ගඵල දුක්ඛ සත්‍ය වෙන්නේ නැහැ. දුක්ඛ සත්‍ය වෙන්නේ නැහැ. එතකොට ලෝකෝත්තර මාර්ගඵල උපදවන්න මේ වගේ උත්සාහයක් ගන්න ඕනි නැද්ද? මේ වගේ දුකක් විඳින්න ඕනි නැද්ද කියලා හොත් එහෙම මේ අනිත් හැම දෙයක්ම කරන්න විඳිනවට වඩා දුකක් සමහර විට ඒක වෙනුවෙන් විඳින්න වෙනවා අපිට. කොච්චර කැපකිරීමක් අපිට කරන්න වෙනවද? සෝවාන් මාර්ගයේ විතරක් හරි අපි సంతානිය උපදව ගන්න. කොච්චර භාවනා කරන්න වෙනවද? පැයකීයක් භාවනා කරන්න වෙනවද? පැයකීයක් ධර්මය අහන්න වෙනවද? පැයකීයක් ධර්මය ඉගෙන ගන්න වෙනවද? ඒ වගේම කොච්චර වතාවක් බුදුන් වඳින්න වෙනවද? කොච්චර වතාවක් දන් දෙන්න වෙනවද? සිල් රකින්න වෙනවද? අපිට සීමාවක් කියන්නත් බැහැ. මෙච්චරයි දැන් ධර්මයේ හෝ කිසිම තැනක සඳහනක් නැහැ. මෙච්චර වතාවක් දන් දුන්නොත් සෝවාන් වෙන්න පුළුවන්. පැය මෙච්චරක් භාවනා කළොත් දැන් කෝස් එකක් වගේ නම් අපිට කියන්න පුළුවන් මෙච්චරක් පැය භාවනා කළොත් කෝස් එක ඉවරයි කියලා. නමුත් සෝවාන් වෙනකොට එහෙම කතාවක් නැහැනේ. පැය මෙච්චරක් භාවනා කළොත් එහෙම ඔබ සෝවාන් වෙනවා. දවස් 7ක් ඇවිල්ලා අපි ළඟ එක දිගට විදර්ශනා කළොත් ඔබ සෝවාන්. එහෙම කතාවක් නැහැ. සීමාවක් නැහැ. ඒතකොට තමන්ගේ సంతානයේ තියෙන බෝධිපාක්ෂික ධර්ම තවත් ක්‍රමයකට කියනවා ප්‍රධාන ධර්මයේ විදිහට කියනවා නම් නුවණ ලෝකේ යථාර්ථය අවබෝධ වෙන මට්ටමට දියුණු වීම තමයි සීමාව. ඒ සීමාව දක්වා අපි මේ දේවල් කළ යුතුයි.
එතකොට ඒකටත් නුවණ විතරක් දිනු කළ හරියන්නේ නැහැ. දැන් දන් දෙන්නේ නැතුව සිල් රකින්නේ නැතිව සමත භාවනා වඩන්නේ නැතුව කිසිවක් කරන්නේ නැතුව නුවණ විතරක් මං වඩනවා කියලා ඉඳියොත් එහෙම ඒක එක එක කොහොමද කියන්නේ එක අප්‍රෝච් එකක් එක පැත්තකින් ගත්තාම හරි. නමුත් තවත් පැත්තකින් ගත්තට පස්සේ නෑ අනිත් කුසල්ලුත් ඒවට උපකාරකයි. දන් දෙන්නත් ඕනි. දන් දුන්නොත් එහෙම අපිට සසරේදී ගුණධර්ම පුරා ගන්න පුළුවන් විදිහේ භවයන් නොලැබී යන්න පුළුවන්. සිල් රකින්න ඕනි. එහෙම නැත්නම් අපිට සසරේදී සුගති භවයන් නොලැබී යන්න පුළුවන්. දුගතියකට වටනොත් එහෙම නිවන් ගමනක් යන්න බෑ. ඉතින් මේ වගේ කාරණා ගත්තාම නැවත නැවත පින් කරන්න ඕනි කියලා එකක් තියෙනවා. නොඑක් ආකාරයේ පින් කරන්න ඕනි මහන්සි වෙලා සෝවාන් මාර්ගය නැමැති මේ එකම ලෝකෝත්තර මාර්ගය බව උපදව ගන්න. එහෙම බැලුවොත් එහෙම ලෝකෝත්තර මාර්ග ලෝකෝත්තර මාර්ගය තරම් දුකක් නැති වෙනවා. එහෙම බැලුවොත් එහෙම මේකේ තියෙන සංස්කාර දුක බැලුවොත් එහෙම. නමුත් ඇයි දුක්ඛ සත්‍ය වෙන්නේ නැත්තේ? මේ සංස්කාර දුක එකපාර මේ සංස්කාර දුක විඳලා සෝතාපට්ටි මාර්ගය එකපාරක් సంతානෙ උපදවගත්තොත් එතනින් එහාට ඒ වෙනුවෙන් නැවත විඳිය යුතු දුකක් නැති වෙනවා. නැවත සෝතාපට්ටි මාර්ගය උපදව ගන්න තමන්ට කරන්න දෙයක් නැහැ. නැවත මහන්සි වෙන්න ඕනේ නැහැ. එකපාරයි. ලෝකයේ තියෙන අනෙකුත් දුක් මේ වගේ නෙවෙයි. ගොඩාක් මහන්සි වෙලා අවුරුදු 10ක් 15ක් මහන්සි වෙලා 15ක් 20ක් මහන්සි වෙලා වෛද්‍යවරයෙක් වුණත් සසරත් එක බලද්දි මේ එකපාරක් වෛද්‍යවරයෙක් වුණාට තව කෝටි ලක්ෂ ගණන් වාරවල් සසරේදී මේ විදිහටම වෛද්‍යවරයෙක්ම වෙන්න දුක් විඳින්න වෙන්න තියෙනවා. මේ විදිහටම ඉංජිනේරුවෙක් වෙන්නම සසරේදී ওই විදිහටම තමන් මහන්සි වෙලා ඇති සසරත් එක බැලුවාම අනාගතෙත් මහන්සි වෙන්න ඇති. අනිත් හැම දෙයකටම මේක ආදේශ කරගන්න මේ කතාව. නමුත් සෝතාපට්ටි මාර්ගය එකපාරක් උපදව ගත්තොත් නැවත ඒ වෙනුවෙන් විඳිය යුතු දුකක් නැහැ. මේක එක කාරණයක්. සෝතාපට්ටි මාර්ගයේ දුක්ඛ සත්‍ය නම් අනිත් කාරණේ තමයි ඒක මෙතෙන්ට අදාළ නැහැ. අනිත් කාරණේ තමයි දුක් මහන්සි වෙලා සෝතාපට්ටි මාර්ගයේ තමන්ගේ సంతානය තුළ උපදව ගත්තට පස්සේ ඒ සෝතාපට්ටියට පත්වීම නිසා නිවිලා යන දුක් ටික නිවිලා යන දුක් ටිකට සාපේක්ෂව විඳපු දුක් ටික අතිශයින්ම ස්වල්පයයි කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකද සෝතාපට්ටි මාර්ගයට තමන්පත් නොවුනොත් සසරේ විඳින්න තියෙන දුක සසර ගමන ගත්තට පස්සේ කෙලවරක් නැහැ. කෙලවරක් වෙන්නේ නැහැ. කෙලවරක් වෙන්නේ නැති සසර ගමනක විඳින්න තියෙන සියලු දුක් සාමාන්‍යයෙන් අපි කියමුකෝ භව හතකට එහා කියලා. සෝවන්නාට පස්සෙත් භව හතක් උපදින්න පුළුවන් නිසා භව හතකට එහා උපදින විඳින්න තියෙන සියලු දුක් සෝතාපට්ටි මාර්ගයේ පහළ වීමෙන් දුරු වී යන නිසා සෝවාන් වීමට විඳිය යුතු දුකයි උනාට පස්සේ පහව යන දුකයි සංසන්දනය කරන්නවත් බැරි තරම්. එනිසා දුක්ඛ සත්‍ය යටතට මේ මාර්ගයන් ගැනෙන්නේ නැහැ. මාර්ගයන් ගැනෙන්නේ නැහැ. මාර්ගයන් කියලා කියද්දී විශේෂයෙන්ම කඩනවා. තවත් අපි කඩනවා නම් මේ සෝතාපට්ටි මාර්ග එතකොට අපි අභිධර්මයේ පැත්තට ගියා වෙනවා. තව ටිකක් වැඩිපුර සෝතාපට්ටි මාර්ගය කියලා කියනකොට මාර්ගය කියලා කියන්නේ මොනවද? මාර්ගාංග 8 දෙනා තමයි ප්‍රධාන වශයෙන් මාර්ගය කියන්නේ. ඒ වගේම මේ මාර්ගාංග 8 දෙනා උපදින්නේ හිතකනේ. අපි කියනවා සෝතාපට්ටි මාර්ග හිත කියලා. සෝතාපට්ටි මාර්ග හිත සහ ඒකත් එක්ක තවත් ධර්ම ගොඩක් උපදිනවා. මාර්ගාංගට තනියම උපදිනවා නෙවෙයි. තනියම උපදිනවා නෙවෙයි. ඔක්කොම ධර්ම 29ක් තියෙනවා අභිධර්ම ක්‍රමයට ගණන් කරොත් එහෙම. ඉතින් මේ ධර්ම ටික වතඩුම ධර්ම. දැන් කෙනෙකුට කියන්න පුළුවන් මාර්ගාංගට දෙනා නම් ඉතින් මාර්ග සත්‍ය වෙනවනේ. ඒක දුක්ඛ සත්‍යට යන්න හේතුවක් නැහැනේ. මාර්ගාංග වලටනේ මාර්ග සත්‍ය කියන්නේ. ඒක දුකක් නොවේ කියන එක ඉතින් කතා කරන්න අවශ්‍ය නැහැනේ. නමුත් මේ මාර්ගාංග වලින් අන්‍ය මාර්ගාංගත් එක සම්ප්‍රයුක්ත වෙන ඒ සිත සහ අනිකුත් ධර්මවත් දුක්ඛ සත්‍ය යටතට දාලා දුක්ඛාර සත්‍ය යටතට දාලා නැහැ. දුක්ඛාර සත්‍ය යටතට දාලා නැහැ. දාන්න දාන්න හේතුව තමයි මේ 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 ඒ ධර්ම වල තියෙන අපි දැන් මෙතෙක් වෙලා කතා කරපු කාරණය. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ මාර්ගය නැමැති භිසිය බැඳා. ඒ වගේම ඒක මනාව බැඳා. මොනවට සකස් කළා? සකස් කරලා තින්නෝ උන්වහන්සේ තරණය කළා. මොකද්ද තරණය කළේ? සසර තරණය කළා. එමත් නැත්නම් භව ගමන තරණය කළා. පාරගතෝ තරණය කළා.
හුදු තරණය කළා නෙවෙයි තරණය කළ මගදී ගමන් නැවැත්තුවා නෙවෙයි පාරගතෝ පාරයටම ගමන් කළා තින්නෝ උත්තීර්ණ වූයමි පාරගතෝ පරතෙර ගියෙම් වෙමි පරතෙරටම බුදුරජාන් වහන්සේ ගමන් කළා පරතෙර කියන්නේ වෙන දෙයක් නෙවෙයි නිර්වාණය නිර්වාණය තමයි පරතෙර සසරේ පරතෙර වෙන නිර්වාණය භව ගමනේ පරතෙර වෙන්නේ නිර්වාණය නිර්වාණය අපි කතා කරන්නේ එතෙර මෙතෙර මෙතෙර සහ එතෙර ගැන කියන ක්‍රම කිහිපයක් තමන්ගේ ආත්ම භාවයට සාපේක්ෂව අනුන්ගේ ආත්ම භාවය තමයි එතෙර වෙන්නේ ඒතර තමන්ගේ ආත්ම භාවය මෙතෙර ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ආයතනයන් ඇස කන නාසය දිව ශරීරයෙන් මනස කියන ආධ්‍යාත්මික ආයතනයට සාපේක්ෂව බාහිර ආයතනයන් තමයි එතෙර වෙන්නේ ආධ්‍යාත්මික ආයතනයන් මෙතෙර ඒ වගේම කාම භවයට සාපේක්ෂව රූපාරූප භවයන් තමයි එතෙර වෙන්නේ කාම භවයන් මෙතෙර එහෙනම් ඉතින් ඒ තැන සුදුසු පරිදි එතෙර මෙතෙර කතා කරනවා සසර ගමනට සාපේක්ෂව නිවන තමයි එතෙර හෙවත් පරතෙර වෙන්නේ ඉතින් පරතෙරට ගමන් කළා විනෙය්‍ය ඕඝං මොකක් තරණය කළාද මොකක් පසු කළාද බුදුරජාණන් වහන්සේ පරතෙරට ගමන් කළේ ඕඝං විනෙය්‍ය ඕඝං විනෙය්‍ය චතුරෝඝ තරණය කොට චතුරෝඝය තරණය කොට තමයි නිවනට පත් වෙන්නේ මොනවද මේ චතුරෝඝ කියලා කියන්නේ මොකද මේ ඕඝ කියන වචنين කියවෙන්නේ ඕඝ කියන වචنين කියවෙන්නේ දිය සැඩපහර ඕඝ කියන වචنين කියවෙන්නේ සැඩපහර සැඩපහර එහෙම නැත්නම් වේගයෙන් ගලා යන ජලපහරට තමයි ඕඝ කියලා කියන්නේ පාලියෙන් ඕඝ එතකොට දැන් පහුරණි උපමාව නේද පහුර තමයි උපමාවට අරන් තියෙන්නේ පහුරකින් කරන්නේ ඕඝයක් තරණය කරන එකනේ ජලපහරක් සැඩපහරක් තරණය කරන තමයි පහුරක් ඕනේ වෙන්නේ එතකොට බුදුරජාණන් වහන්සේට අත් මේ පහුර ඕනේ වෙලා තියෙන්නේ මාර්ග නැමැති සතර මාර්ග ඥාන එහෙම නැත්නම් ආරෂ්ඨානික මාර්ග නැමැති පහුර ඕනේ වෙලා තියෙන්නේ ඕඝයක් තරණය කරන්න සැඩපහරක් තරණය කරන්න මෙන්න මේ සැඩපහර කියන කතාවේදී අපේ බුද්ධ ශාසනයේ හම්බ වෙන සැඩපහරවල් හතරක් තියෙනවා පින්වතුනි හතරක් තියෙනවා ඒ තමයි කාමෝඝ ඒ වගේම භවෝඝ ඒ වගේම දිඨෝඝ සහ අවිජ්ජා ඕග අවිජ්ජෝග අවිජ්ජෝග කාමෝඝය කියලා කියන්නේ කාමය නැමැති ඕඝය කාමය නැමැති සැඩපහර කාමය කියලා කියන්නේ කාම ගුණයන් කෙරෙහි කාම බන්ධනයන් කෙරෙහි තියෙන ඇලීම කාම බන්ධනයන් කෙරෙහි තියෙන ඇලීම තමයි කාමය කියන්නේ ඒ කාමයම සැඩපහරක් වෙනවා ඒ කාමයටම කියනවා සැඩපහර කියලා. ඒ තමයි කාමෝඝය. භවෝඝ කියලා කියන්නේ රූපාරූප භවයන් කෙරෙහි තින ඇලීම. භවරාගය. මේ භවරාගයත් සැඩපහරක්. දිඨෝඝය කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය සැඩපහරක්. අවිජ්ජෝඝ කියලා කියන්නේ අවිද්‍යාව, මෝහය. ඒකත් සැඩපහරක්. ඇයි මේවට සැඩපහර කියලා කියන්නේ? මේවට සැඩිපහර කියලා කියන්නේ අර්ථකථාවල වචනයක් දීලා තිනවා පින්වතුනි. මෙන්න මෙහෙම අවහන නට්ඨේන අවහන නට්ඨේන අවහන නට්ඨේන අවහනන කියලා කියන්නේ මොකද්ද අවහනන කියලා කියන්නේ පහතට ඇදගෙන යනවා කියන එක පහතට ගසාගෙන යනවා කියන එක සැඩපහරකින් කරන්නේ සැඩපහරට හවෙන ඕනෙම දෙයක් පහලට ගහගෙන යනවනේ පහලට ගසාගෙන යනවනේ ඒකත් එක ඇදගෙන යනවනේ ඒක තමයි අවහනන කියලා කියන්නේ පාලියෙන් ඉතින් මේ කාම භව දිට්ඨි අවිජ්ජා කියන ඕඝ හතරේ තියෙනවා මේ ලක්ෂණය සත්වයන්ව සසර සැඩපහරේ නැත්නම් සසරේ පහලට ඇදගෙන යනවා පහලට ගසාගෙන යනවා පහලට කියලා කියනකොට ඕනනම් සතර අපාය ගන්නත් පුළුවන් පහල කියලා සුගතියට සාපේක්ෂව නිවනට සාපේක්ෂව ගත්තොත් එහෙම මුළු සසරම පහල තමයි මුළු සසරම පහල
එතකොට උඩුගම් බලා යෑම කියන්නේ නිවන බලා යෑම යටිගම් බලා යෑම හේවත් ඒ ජලපහරට අනුව යාම තමයි සසර ගමන යාම. එතකොට සසර ගමන කියන්නේ ඕඝ හතර තමයි මෙන්න මේ හතර. ඉතින් මේ හතර දෙනාට විශේෂයෙන්ම ඕඝ කියන නම බුදුරජාණන් වහන්සේ විසින් දීලා තියෙනවා. අවහරණාර්ථය තමයි ප්‍රධාන අර්ථය මේ හතරට ඕඝ කියලා කියන්නේ. තින්නෝ පාරගතෝ විනෙය්‍ය ඕඝං කියලා කිව්වේ මේකට. ඉන් පස්සේ අපි යනවා ඊළඟ පාදයට. අත්ථෝ භිසියා නවිජ්ජති. භිසියා අත්ථෝ නවිජ්ජති. දැන් පසුරෙන් වැඩක් නැති. දැන් මට පහුරෙන් නැති වැඩක් නැහැ. මම පහුර බැඳා. ඒක මනාව සකස් කළා. ඒ පහුර ප්‍රයෝගී කරගෙන මම සසරෙන් සසර තරණය කළා. පරතරට ගියා. චතුරෝඝ ඕඝ හතරවැදෑරුම් ඕඝයන්ම තරණය කළා. දැන් මට පහුරෙන් නැවත වැඩක් නැහැ. නැවත පහුරු බැඳීමක් නැහැ. අර සමහර සූත්‍රවල තියෙන කතං කරණීයං මා විසින් කලයුත්ත කළා. කරන්න ඕන දේවල් මං කල් ඉවරයි. නා පරං ඉත්තත්තාය. නැවත මට කරන්න දේවක් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒකම තමයි මෙතනත් කියලා තියෙන්නේ. මට නැවත පහුරෙන් ඇති වැඩක් නැහැ. ඒ කියන්නේ නැවත මාර්ගයක් මට වැඩිවීමක් නැහැ. වැඩුවව මාර්ගය දියුණු කරන්න කියලා දෙයක් නැහැ. නැවත මං පිරිහෙන්නේ නැහැ. ඒ නිසා මං කලයුතු කෘත්‍යයන් කළ අවසානයි. සැබෑ සැනසීමට පත් වෙලා අවසානයි. අත්ථචේ පත්ථයසී පවස්ස දේව මේඝය ඉදින් දැන් ඍසියෙහිනම් වැසි වසව. ඕන්නම් වැස්ස වහින්න. ඉතින් මේකෙන් කියවෙන්නේ මොකද්ද? ධනිය ගෝපාලකයා තමන්ගේ සැනසීම ප්‍රකාශ කළා කියනවා වැස්ස වහින්න. ඕන්නම් වැස්ස වහින්න කියලා බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ ඇත්තටම සැනසීමකින් ඇත්තටම යම් කිසි කෙනෙක් සැනසීමක් ඇතිව වැස්සට ඕන්නම් වහින එකයි කියලා කියනවා නම් මට තමයි මම තමයි එහෙම කියන්නේ සුදුසු. මොකද මම සැබෑ සැනසීමට පත් වෙලා තියෙනවා. නැවත කෘත්‍යයක් නොකළ යුතු මට්ටමට මම පත් වෙලා තියෙනවා. සසරෙන් මිදලා අවසානයි. නිවනට පත් වෙලා අවසාන නිසා මං වගේ කෙනෙක්ම තමයි මේ උදාන වාක්‍ය ප්‍රකාශ කරන්නට සුදුසු කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස. අපි ඊළඟ ගාථාවට යමු. ධනිය ගෝපාලකයා තවත් උදාන ගාථාවක් කියනවා. කොහොමද? ගෝපී මම අස්සවා අලෝලා දීඝරත්තං සංවාසියා මනාපා තස්සා නසුනාමි කිංචි පාපං අත්තචේ පත්තයසි පවස්ස දේව. මොකද මේකේ තේරුම? ගෝපී මම අස්සවා අලෝලා. ධනිය ගොපල්ලා මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? ගෝපී ගෝපී කියලා කියන්නේ ගෙවිලිය කියලා පරිවර්තනය කරලා තියෙන. මට මේක එච්චරම නිවැරදිද කියලා මට පොඩි සැකයක් තියෙනවා. ගොවියාගේ පදයට කියලා කොහොම හරි මෙතන මේ ගෝපී කියලා කියන්නේ ගොපල්ලාගේ බිරිඳ. ගොපල්ලාගේ බිරිඳට තමයි ගෝපිය කියලා කියන්නේ. ගෝපිය ගොපල්ලාගේ බිරිඳ. මම ගෝපී මගේ බිරිඳ අස්සවා කීකරුයි. කීකරුයි අස්සව කියන වචනේ තේරුම කීකරුයි කියන එක. පාලියෙන් අස්සවා කියන්නේ කීකරුයි. මගේ බිරිඳ කීකරුයි. අලෝලා ලොල් නැහැ. මගේ බිරිඳ ලොල් නැහැ. මේ ලොල් කියන වචනේ විවිධ අර්ථවල පාවිච්චි වෙනවා. අද කාලේ නම් ලොල් කියන වචනේ තේරුම පින්වතුනි බලවත් ආශා තියනවා කියන එකයි. යම් කිසි කෙනෙක් ලොල් වෙනවා කියන්නේ බලවත් ආශාවෙන් යුක්ත වෙනවා කියන එකයි. අලෝලයි කියලා කියන්නේ බලවත් ආශාවක් නැති කෙනෙක්. මගේ බිරිඳ බොහොම කීකරුයි. බලවත් ආශාවක් නැහැ. දීඝරත්තං සංවාසියා. දීඝරත්තං දීර්ඝ රාත්‍රියක් මුළුල්ලේ. ඒ කියන්නේ බොහෝ කාලයක් පුරාවට සංවාසියා මාත් එක්ක එකට වාසය කරලා තියෙනවා. මගේ බිරිඳ මාත් එක්ක ජීවත් වෙලා තියෙනවා. මනාපා. ඒ වගේ මට හරි මනාපයි. තස්සා නසුනාමි කිංචි පාපං. තස්සා අය ගැන කිංචි පාපං කිසිම පවක් කිසිම වැරද්දක් නැසුනාමි මම මට අහන්න ලැබෙන්නේ නැහැ. අතචේ පත්‍යසි පවස දේව. ඉතින් ධනිය ගෝපාලට සැනසෙන්න තියෙන තවත් කාරණයක් මේ කියන්නේ. එයාට හොඳ බිරිඳක් ඉන්නවා. එයාට හොඳ බිරිඳක් ඉන්නවා. කොහොමද එයා හොඳ වෙන්නේ? හරිම කීකරුයි. ස්වාමි පුරුෂයා කියන දේවල් අහන කෙනෙක්. ස්වාමි පුරුෂයා ඉක්මෝලයන් නැති කෙනෙක්. අලෝලා නොයෙක් දේවල් ගැන දැඩි ආශාවල් නැහැ. ආහාරාදීන් කියලා පරිවර්තනය තියෙනවා. ඒ කියන්නේ ආහාර සමහර අය කෑමට ලොල් 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 භාව කිහිපයක් තියෙනවනේ පින්වතුනි. සමහර අය ලොල් වෙන්නේ කෑමට. ආහාර ලොල්තාව කියලා පාලියෙන් කියනවා. සමහර අය ලොල් වෙන්නේ සමහර ලොල් වෙනවා ගමනට. ගමන් යන ලොල් අය ඉන්නවා. ගමන් යන ආශා වැඩි අය ඉන්නවා. ඒකට කියන්නේ පාද ලොල්තාව කියලා පාලියෙන්. පාද ලොල්තාව. ඒ වගේම ස්ත්‍රීන් නම් පරපුරුෂයන්ට ලොල් වෙන්න පුළුවන්. ඒකට කියනවා පරපුරුෂ ලොල්තාව කියලා. ඉතින් සමහර ස්ත්‍රීන් ඉන්නවා මේ අලංකාරයන්ට ලොල් වෙනවා. ඒ කියන්නේ තමන් හැඩවෙන්න
सरसेन लोल लाइन घटकन अलंकार लोलता लोल वर् लो लोलता वर्ग लोल वर् लोल भाव वर्ग की व्यक्ति ए लोल भाव अन्गेन मे मगे विनद युक्त एक पुदुम सनसी मक्यन तम इंक तेरम दीघरत् संवासिया भोगालिया सनसी मकिन विश्वास मनाप मठ प्रियमनाप निशा मठ सनसी मके वगे यागेन मट किसीम वेरदे अहवल वेरद खरा किल एक पुदुम सनसी मके निशात्म सनसी मे वास्य कर्ण वाक्य मेके तेर बल बुधरजान हंसे गे फिलितुर चित्तं मम अस्सवं विमुत्तं दीघरत्तं परिभावितं सुदन्तं पापं पनमेन विज्जति अथ चे पत्थयसि भवस्य देव चित्तं मम अस्सवं विमुत्तं धनिय गोपालके सतुरु वेने तमंगे बिरिंदगेन हितला तमंगे बिरिंदगे तियेन कीकरु बवगेन बिरिंदगे तियेन प्रियमनाप बवगेन तमाई धनिय गोपालके सतुरु वेने बुद्धरजानन हंसे अदहस करन्ने मोकद्द मेतन तमंगे बिरिंद उनात् හැමෝමනේ වෙයි නමුත් වෙන්න පුළුවන් දෙය තමයි සම්පූර්ණයෙන් විශ්වාස කරන්න බෑ. මොකද මිනිස්සුන්ගේ හිත පෙරලෙනවා, මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවා. හිත කියනක ඒකාකාරී නැහැ, වෙනස් වෙන්න පුළුවන්. අද Taman එක ආදරෙන් ඉන්න කෙනා හෙට ඒ ආදරය වෙනස් වෙන්න පුළුවන්. වෙනත් කෙනෙකුට හිත යන්න පුළුවන්. ඒ නිසා තමගේ බිරිඳ වුණත් Tamanට කී කරොයි, Tamanට ප්‍රියමනාපයි වෙනත් දේවල් වලට ලොල් නැහැ කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන් කමක් කිසිම කෙනෙකුට නැහැ. ඒ වගේම ඒ ගැන සදාකාලික සනසීමකට පත් වෙන්න පුළුවන් කමක් කිසිම කෙනෙකුට නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ සනසෙන්නේ මොකක් සම්බන්ධවද? බුදුරජාණන් වහන්සේටත් කියන්න දෙයක් තියෙනවා මේ වගේම. ඒ වෙන දෙයක් නෙවෙයි. චිත්තං මම මගේ සිත ගැන. උන්වහන්සේ කියනවා ඔබ සතුටු වෙන්නේ ඔබේ බිරිඳ ගැන. නමුත් ඒක වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඔබ සතුටු නොවිය යුතු දැනක සතුටු වෙනවා. මගේ සිත අස්සවං මට හරි කී කරොයි. मगे सीत मट की करो मत बुद्रजा नीत मगे सीत संपूर्ण पालने के लिए सीत बहुम उत्कृष्ट मट्ठम गिनी देंत बुद्रजान हंस पालने कर बुद्रजान हंस पालने सीत पावती नो सीत बुद्रजान हंस वसंग हंस के वसंगे सीत पावती नो मेघ तम चित मम अस्वंग मेकमें अरे भगवा गुणे विस्तर करण भगवा गुणे विस्तर करण ईश्वरीय भाग्य के लैनवा ईश्वरीय भाग्य अरे ईश्वरीय भाग्य धम्म भाग्य यस भाग्य आदि भग धर्म विस्तर करना ईश्वरीय भाग्य अट तेतकी बुद्रजान हंसे सीत उन्हांस उन्हांस के वसंगे पावती उन्हांस अवश्य अवश्य देवा सीतें करान पुलवा सीतनिक सेवक इक्वे सामान्य पृथ्वजन अंगे कथावतमी पृथ्वजनो सीते सेवके सीते वहा सीतट ओनियोन विधेयट अभी वर कराने නමුත් රහතන් වහන්සේලා ගත්තාම උන්වහන්සේලාට ඕන විදිහට තමයි සිත වැඩ කරන්නේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අනිත් අයටත් වඩා ඉතින් මේ කීකරු බව සිතේ තියෙන කීකරු බව උන්වහන්සේට තියෙන පුදුම සැනසීමක් විමුක්තං කීකරු විතරක් නෙවෙයි ඒ සිත විමුක්තයි මොනවැන්ද විමුක්ත වෙන්නේ කෙලෙසුන් කෙරෙන් මිදින උන්වහන්සේගේ හිත කෙලෙසුන් සියලු කෙලෙසුන් කෙරෙන් විමුක්තයි धनिया गोपाल क्या तमंगे बिरीद गए क्या गोहमद गोपी मम अस्सवा अलोला मगे बिरीद की करोई लोल नह क्या बुद्रजान हाँ से हित गए क्या गोहमद मगे सीता की करोई सियलु के लिए सुन के रिंग मिदी लाई थी लोल भाग कथा करण देखवाद नह सियलु के लिए सुन के रिंग मगे हित विमुक्ताई दीघरत्तम परिभावितंग वगे मगे सित बहु काल्यक मुनुल दीर्घ रात्रि परिभावित विय පරිභාවිත කියලා කියන්නේ නැවත නැවත ඒක වැඩි දියුණු කරා බුදුරජාණන් වහන්සේ නැවත නැවත ඒක තමන් වහන්සේත් එක්කම පාරමිතා වශයෙන් ඒ වගේම සියලු ගුණධර්ම වශයෙන් දියුණු වෙමින් උන්වහන්සේත් එක්ක ගමන් කළා කියන එක තමයි මේකේ තේරුම. ඉතින් මේක විස්තර කරලා තියෙන්නේ මේ ජීවිතේ විතරක් නෙවෙයි දීපංකර පාදමූලයේ බුද්ධාංකුර භාවයට පත්වීමේ පටන් මේ ගාථාව කියන මොහොත දක්වාම උන්වහන්සේගේ ඒ බුදු සිත බුදු බව කරා යන සිත සහ බුදු වීමෙන් පසුව පවතින සිත මහා කරුණාවෙන් තෙත්ුණ හිත කියන එක ඒ කාලේ පුරාවටම උන්වහන්සේත් එක්කට තිබුණ නිසාත් මේ වාක්‍ය කියන්න සුදුසුයි චිත්තං පරිභදීඝරත්තං පරිභාවිතං බොහෝ කාලයක් මුළුල්ලෙහි ඒ හිත තමන් වහන්සේත් එක්ක එකට දියුණු වුණා සුදන්තං ඒ හිත මොනවට මොනවට දැමුණේ විය මනාව දමණය කරලා ඒ හිත තියෙන්නේ
පාපං පනමේ නවිජ්ජති ධනිය ගෝපාලකයා කියනවා එයාගේ බිරිඳගේ කිසිම වැරැද්දක් Tamanට හෙන්නේ නැහැ කියලා. නමුත් ඒ කියන්නේ ඇහෙන්නේ නැති බව විතරයි. බුදුරජාණන් වහන්සේ කොහොමද කියන්නේ පාපං පනමේ නවිජ්ජති මගේ సంతානයේ කිසිම පවක් විද්‍යමාන වෙන්නේ නැහැ. විද්‍යමාන වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් උන්වහන්සේත් එක්ක මුළු ජීවිතේ පුරාවට පියවරෙන් පියවර පසුබසින් ලුහුබඳවින් උන්වහන්සේ පස්සේ ගමන් කළත් උන්වහන්සේගේ අපිරිසිදු කාය වචී සමාචාරයක් කාය කර්මයක් වචී කර්මයක් හොයාගන්න බෑ. උන්වහන්සේගේ සිත දකින්න පුළුවන් කෙනෙක් නැවත නැවත සිත විමස විමස ඉඳියත් ඉඳියත් උන්වහන්සේ කරන වැරද්දක් හොයාගන්න බෑ. අර සූත්‍රය තියෙනවනේ පින්වත්නි වීමංසක සූත්‍රය කියලා. ඒකදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටම මේ භික්ෂුන් වහන්සේලාට ආරාධනයක් කරනවා යම් කිසි කෙනෙක් විමසන්න කැමති නම් මා වීමංසකේන භික්කවේ භික්ඛුනා පරස්ස චේතෝපරියං අජානන්තේන කාට හරි මගේ හිත දකින්න පුළුවන් නම් බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකටත් විරුතයි කාට හරි බුදුරජාණන් වහන්සේගේ සිත දකින්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා විසින් බුදුරජාණන් වහන්සේගේ කාය කර්ම වචී කර්ම පරීක්ෂා කළ යුතුයි. මේ කියන කෙනා ඇත්තටම මේ වගේ පිරිසුදු කෙනෙක්ද? ඒ විදිහට ඔබලා විමසන්න කැමති නම් මාව ඕනිම අවස්ථාවක මගේ කාය කර්ම වචී කර්ම දිහා බලන් ඉන්න මං කෙරෙහි අපිරිසිදු කාය කර්මයක් හෝ වචී කර්මයක් විද්‍යමාන වෙනවද කියලා. ඒ විදිහට භික්ෂුන් වහන්සේලාට දවසක් බුදුරජාණන් වහන්සේ ආරාධනයක් කරනවා විමංශක සූත්‍රයේදී. ඉතින් මේ විදිහට බලාගෙන ඉියත් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ సంతානයේ කිසිම පවක් හොයාගන්න බෑ. හොයාගන්න බැරි එක හංගගෙන ඉන්න නිසා නෙවෙයි උන්වහන්සේගේ సంతානයේ හැබැයිවටම නැති හින්දා. අර එක සූත්‍රයක දැක්වෙනවා පින්වතුනි චත්තාරිමානි භික්කවේ අරක්ඛේයානි තථාගතස්ස අරක්ඛේයානි. බුදුරජාණන් වහන්සේ විසින් ආරක්ෂා නොකළ යුතු දේවල් හතරක් තියෙනවා. ආරක්ෂා නොකළ යුතු දේවල් ඒ කියන්නේ කවුරු හරි දකි මේක මම හංගගෙන ඉඳිය නැතොත් එහෙම කවුරු හරි දකි කාට හරි අහුවෙයි කියලා ආරක්ෂා කරන්න ඕන නැති දේවල් හතරක් තියෙනවා. මොනවද මේ අරක්ඛේය හතර? බුදුරජාණන් වහන්සේට අපිරිසිදු කාය කර්ම නැහැ. අපිරිසිදු කාය කර්ම විද්‍යමාන වෙන්නේ අපිරිසිදු කියලා කියන්නේ පව් පාපී වූ කාය කර්ම, කිලිටි කාය කර්ම. ඒවා අපිට පුළුවන් ඕනනම් ඕලාරික දේවල් සැලකුවොත් එහෙම ප්‍රාණඝාතය, සත්තු මරීම, හොරකම් කිරීම, කාමයේ වරදව හැසිරීම, බොරු කීම ගන්න බෑ වචි කර්ම නිසා කාමයේ වරදව හැසිරීම දක්වා. මේ වගේ බරපතල කාය කර්ම තබා තමන්ගේ අත, පය, මුහුණ චලනය කළ කරන සුළු ඉතාම සුළු පරිමාණයේ අපිරිසිදු කාය කර්මවත් බුදුරජාණන් වහන්සේට විද්‍යමාන වෙන්නේ. විද්‍යමාන නැති නිසා උන්වහන්සේ විසින් අපිරිසිදු කාය කර්ම ආරක්ෂා කරන දෙයක් නැහැ. එහෙම දෙවල් නැහැ. බුදුරජාණන් වහන්සේ කාය කර්මයේ තියෙන්නේ පිරිසිදු කාය කර්ම විතරයි. ඒ නිසා අපිරිසිදු කාය කර්ම ආරක්ෂා කරන දෙයක් බුදුරජාණන් වහන්සේට නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට අපිරිසිදු වචී කර්ම නැහැ. අපිරිසිදු කිලිටි වචන නැහැ. බොරුව, කේලම් කීම, පඩුස වචන කීම, හිස් වචන කීම ආදී අනේක ප්‍රකාර අපිරිසිදු වචන උන්වහන්සේ කතා කරන්නේ. ඒ නිසා උන්වහන්සේ කතා කරන්නේ පිරිසිදු වචන විතරයි. කුසල ඒ කියන්නේ යහපත් සිතින් කරන වචන විතරයි උන්වහන්සේ කතා කරන්නේ. ඒ නිසා අපිරිසිදු වචී කර්ම කියලා දෙයක් උන්වහන්සේ ආරක්ෂා කරන්න නැහැ. ඒ වගේම උන්වහන්සේගේ මනෝ කර්ම ගත්තට පස්සේ කවුරු හරි හිතින් හිත දකින්න පුළුවන් පරචිත්ත විජානන ඥානය තියෙන කෙනෙක් මගේ හිත දකි. ඒ නිසා මම පරිස්සමෙන් ඉන්න ඕනි, වැරදි දෙයක් හිතන්න හොඳ නැහැ කියලා උන්වහන්සේට තමන්ගේ හිත ගැන රකින්න දෙයක් නැහැ. මොකද කිසිම අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ සිතේ වැරදි මනෝ කර්ම හටගන්නේ නැහැ. පිරිසිදු මනෝ කර්ම පමණයි තියෙන්නේ. ඉතින් මේකත් උන්වහන්සේ විසින් ආරක්ෂා කරන ඕන නැති දෙයක්. හතරවෙනි එක තමයි මිත්‍යා ආජීවය. උන්වහන්සේ කිසිම විටක ජීවත් වීම පිණිස තමන්ගේ දාවේල යැපීම පිණිස කිසිම කටයුත්තක් කරන්නේ නැහැ. ජීවත් වීම පිණිස කරන වැරදි නැහැ. ඉතින් මේකත් උන්වහන්සේට රකින්න ඕනි දෙයක් නෙවෙයි. ඉතින් මේ කියන වැරදි උන්වහන්සේ තුළ විද්‍යමාන වෙන්නේ නැහැ එක අතකින්. ඉතින් අර්ථකථාව තවත් අර කතාවක් විස්තර කරලා තියෙනවා. මාර මේ මාරයාගේ කතාව ඔය මට මතකයි සංයුක්ත නිකාය සූත්‍රයක තියෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මාරයා
මේ කරන සාකච්ඡාවකදී වසවර්ති කියන දේවපුත්‍රයා ගැන මේ කතා කරන්නේ මාර්යා කියලා කියනකොට විවිධ මාර්යෝ ඉන්නවා මෙතන මාර්යා කියලා කතා කරන්නේ මේ දේවපුත්‍රයෙක් ගැන දේවපුත්‍රයෙක් ඉතින් මේ දේවපුත්‍රයා බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවස් වල පටන්ම උන්වහන්සේව ලුහු බැඳා කියලා කියනවා සමහරට ඔහුම වෙන්න පුළුවන් සමහරට ඔහුගේ පිරිවර වෙන්න පුළුවන් කොහොම හරි බුදුරජාණන් වහන්සේගෙන අවධානයෙන් ඉඳියා කියලා කියනවා වරුදු 7ක් බුදු වෙන්න කලින් අවුරුදු 6යි අබිනිෂ්ක්‍රමණය කළ දුෂ්කර ක්‍රියා කරන කාලය ඒ වගේම බුදු වුණානේ පස්සෙත් අවුරුද්දක් යනකම් ලුහු බැඳා නමුත් කිසිම දවසක බුදුරජාණන් වහන්සේගේ సంతානයේ කෙලසක් කෙලස් කෙලස් සිතක් උන්වහන්සේගේ సంతානයට ඇතුල් වෙලා බලපෑමක් කරන්න හැකියාවක් මේ ඔහුට හම්බුනේ නැහැ කියලා දැක්වෙනවා ඒක මේ සුත්ත නිපාතේම අපිට ඉද්‍රියේදී හම්බ වෙන එක සූත්‍රයක ප්‍රධාන සූත්‍රය කියන සූත්‍රයේදී සත්තවස්සානි භගවන්තං අනුබන්ධින් පදා පදං ඕකාසං නාදි ගච්ඡාමි සම්බුද්ධස්ස සති මතෝ මම අවුරුදු 7ක් යනකම් බුදුරජාන් වහන්සේ ලුහු බැඳා නමුත් කිසිම අවස්ථාවක ඉඩක් හම්බුනේ නැහැ මට උන්වහන්සේගේ సంతානට බලපෑමක් කරන්න මේ සතිමත් වූ බුදුරජාන් වහන්සේට කියලා ඔහු ගාථාවක් කියලා තියෙනවා. ඉතින් මේ විදිහට ඒ වගේ කෙනෙක් ලුහු බැඳත් බුදුරජාන් වහන්සේගේ సంతානේ බෝසත් කාලයේ පවා ඒ වගේ වැරදි හොයාගන්න හම්බුනේ නැහැ. ඉතින් බෝසත් කාලය ගැන කතා කරද්දී නම් කතා කරන්නේ මේ සුළු මානසික අකුසල් ගැන නෙවෙයි මේ ගිහියෙකුට සාපේක්ෂ එහෙම නැත්නම් ඒ කියන්නේ පෘථග්ජනයෙකුට සාපේක්ෂ වැරදි ගැන. ඒ වගේම බෝසතාණන් වහන්සේගේ අවසානාත්ම භාවයේ විශේෂයනේ පාරමිතා සියල්ල සම්පූර්ණ කරලා අවසාන මස්තක ප්‍රාප්තියට පත් වුණ ආත්ම භාවයනේ. ඒ ආත්ම භාවයේදීත් උපතේ ඉඳලා මේ අබිනිෂ්ක්‍රමණය කරන අවස්ථාව දක්වාම උන්වහන්සේගේ කායික වාචසික සහ මානසික පැවතුම ඉතාම පිරිසිදුයි කියලා දැක්වෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ කිසිම අකුසලයක් උපදින්නේ නැහැ කියලා. නමුත් ගිහි ජීවිතයකට සාපේක්ෂව ඉතාම පිරිසිදු ජීවිතයක් තමයි බෝසතාණන් වහන්සේලා ගත කරන්නේ. මේ සියල්ල කියලා මේ අවස මෙතන දැක්වෙන නම් ඇත්තටම මේ බුදු හිතක් ගැන බුදු ප්‍රජානන් වහන්සේගේ හිතේ කිසිම පවක් විද්‍යමාන වෙන්නේ නැහැ. මේ ටික බැලුවාමත් මට පුදුම සැනසීමක් තියෙන්නේ. මට දුක් වෙන දෙයක් නැහැ. ශෝක කරන දෙයක් නැහැ. වද වෙන දෙයක් නැහැ. ඒ නිසා මේඝය හිඳින් කැමතිනම් වර්ෂණය කරව කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අපිට තව ගාථා දෙකක් අපි ඉක්මනින් අවසන් කරන්න උත්සාහ කරමු. එතකොට අපි ලබන සතියේ පුළුවන් ධනිය සූත්‍රය අවසන් කරන්න. අත්ත වේතන භතෝහමස්මි පුත්තාච මේ සමානියා අරෝගා තේසං න සුනාමි කිංචි පාපං අත චේ පත්ථයසි පවස්ස දේව. ධනිය ගොපල්ල කියනවා අත්ත වේතන භතෝහමස්මි මම සියවැටුපෙන් පුස්නාලත් දෙමි. මොකද මේ කියන්නේ? සිය වැටුපෙන් පුස්නාලත් දෙමි. පුස්නා කියන්නේ පෝෂණය කරන කෙනකයි. ඉතින් මම මගේ වැටුපෙන් මගේ වේතනයෙන් අත්ත වේතන තමා ආත්ම කියන්නේ තමාගේ වේතනයෙන් තමයි මම යැපෙන්නේ. තමාගේ වේතනින් යැපෙනවා කියලා කියන්නේ මං අනුන්ට බරක් වෙලා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මං හම්බ කරලා තමයි මං යැපෙන්නේ. ඒකත් වෙන කෙනෙක්ගේ කටයුත්තක් කළ වෙන කෙනෙක් දෙන වැටුපක් නෙවෙයි. මගේම ව්‍යාපාරයක් මම කරන්නේ. මගේම මේ කටයුත්තක් තමයි මේ ගව රැළ බලා ගැනීම කියන්නේ මටමයි අයිති ගව රැළ. ඉතින් ඒ තමාගේම වේතනෙන් තමයි මම යැතෙන් යැපෙන්නේ. ඒකත් මට සතුටට සහ සැනසීමට කාරණයක්. පුත්තාච මේ සමානියා මගේ දරුවොත් සමානියා කියන එකෙන් පරිවර්තනය කරලා තියෙන්නේ මාහා සන්නිහිත වූවාහු. සන්නිහිතයි කියලා කියන්නේ පින්වතුනි තමන් එකට ඉන්නවා කියන එකයි. දුරස්ව වාසය කරන්නේ ගොඩාක් ඈතක ඉන්නව නෙවෙයි මම මගේ සමීපයෙන්මයි ඉන්නේ. මං හොඳ රැකියාවක් කරනවා. ඒ වගේම මගේ දරුවොත් මගේ සමීපයේ ඉන්නේ ඈත නෙවෙයි වාසය කරන්නේ. ඒකත් මට සැනසීමට කාරණයක්. අරෝගා ඒ වගේ මේ දරුවෝ නිරාබාධයි කිසිම රෝගයක් ඔවුන්ට නැහැ. මේ හැම එකෙම අනිත් පැත්ත හිතලා බලන්න පින්වතුනි. දැන් ධනිය ගෝපාලක යට්ටිගේ තත්ත්වය සහ ඒකේ අනිත් පැත්ත. ඒකේ අනිත් පැත්ත පුදුම පීඩාවක් ගිහි ජීවිතයකට. පුදුම දුකක් ශෝක කරන්න කාරණාවක්. Tamanට හොඳ රැකියාවක් නැත්තම් වැටුපක් නැත්තම් ඒ වගේම ඊටාම සරපරුෂ හෝ දුෂ්ට හෝ කෙනෙක් යටතේ නම් Tamanට වැටුප ගන්න තියෙන එක මහා පීඩාවක්. ඒ වගේම Tamanගේ කොච්චර හොඳ රැකියාවක් කරත් Tamanගේ දරුවෝ Taman එකට වාසය කරන්නේ නැත්තම් බොහොම දුරස්ව නම් වාසය කරන්නේ ඒකත් Tamanට සැනසීමක් නෙවෙයි.
එවැගේම දරුවෝ තමන් එක එකට එක ගෙදර වාසය කරත් නිරෝගී නැත්තම් රෝගී නම් ඒකත් දෙමෝපියන මහා පීඩාවක්. එතකොට මේ හැම එකෙම කලින් ගාතාවල පවා කියලා තියෙන්නේ සාමාන්‍ය ගිහි ජීවිතේට මහා පීඩාවක් වෙන්න ඕනි කරුණු ධනිය ගෝපාලකයාට කිසිම පීඩාවක් නැහැ. ඒ පීඩාව නැති බව නිසා ඔහු සතුටින් ඉන්න බව තමයි ඔහු මේ නැවත නැවත ප්‍රකාශ කරන්නේ. ඉතින් මේව පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාථාවන් බැලුවට පස්සේ තමන්ගේ ජීවිත ගැන දුක් වෙන්න හොඳ නැහැ. මේක තමන්ගේ ජීවිත ගැන හිතලා දුක් වෙන්න කාරණාවක් නෙවෙයි. මොකද ගිහි ජීවිතයකට සාපේක්ෂව ඇත්තරම මේ ධනිය ගෝපාලකයා කියන කතා ඇත්ත. ඒවා ඇත්ත. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒවා. ගිහි ජීවිතයකට සාපේක්ෂව මේ දේවල් ඇත්තරම සැනසෙන්න කාරණා තමයි. සැනසෙන්න කාරණා තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ නැමැති මේ පරම සැනසීමට පත් වෙච්ච පුද්ගලයාගේ සැනසීම මේ කියන කොහොමද කියන්නේ කාම සම්පත්වලට සම්බන්ධ සැනසීමට වඩා අහසයි පොළොවයි වගේ දුරස් ඒක අතිශයින්ම වෙනස් ආකාරයේ වූ සැනසීමක් සහ සැබෑ සැනසීමක් සහ සදාකාලික සැනසීමක් එවන් සැනසීමක් මම විඳිනවා කියන එක තමයි මේ ගාථාවලින් බුදුරජාණන් වහන්සේ කියන්න උත්සාහ කරන්නේ. එහෙම නැතෝ ගිහි ජීවිතයේ තියෙන මේ සැනසීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. ඒ සැනසීම ගිහි ජීවිතයකට සාපේක්ෂව හැල්ලු කරනවත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ නැමති පුද්ගලයා සහ මේ ජීවිතය සහ සංසන්දනය කළොත් නම් එතන පැහැදිලි වෙනසක් තියෙනවා අහසයි පොළොවයි වගේ. ඉතින් තුන්වෙනියට මොකද කියන්නේ තේසං නසුනාමි කිංචි පාපං. ඒ දරුවෝ ගැන මට කිසිම වැරද්දක් අහන්න ලැබෙන්නේ නැහැ. දරුවන්ට කිසි කරදරයක් නැහැ. උඩ කතා කළේ බිරිඳ ගැන විශේෂයෙන්ම මේ ගාථාවේ කතා කරන්න තමන්ගේ දරුවෝ ගැන. පුත්‍රජාන වහන්සේ මොකද්ද කියන්නේ මෙතෙන්දී? නාහං බතකෝස්මි කස්සචි නිබ්බිට්ඨේන චරාමි සබ්බ ලෝකේ අත්ථෝ භතියාන විජ්ජති අතචේ පත්ථයසි පවස්ස දේව. නාහං බතකෝස්මි කස්සචි, ඔබ කියනවා ඔබ තමන්ගේ වටපෙන් වාසය කරනවා කියලා. මම කිසිවක් හට බැලයකින් නොවෙමි. බැලයක් නොවෙමි. මම කිසිම කෙනෙකුට බැලයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම කිසිම කෙනෙකුට සේවය කරන්නේ. ඔබ වෙනත් කෙනෙකුට සේවය කරන්න නැති බව ඇත්ත. නමුත් ඔබ තණ්හාවට සේවය කරනවා. මොකද සෑම පෘථග්ජනෙක්ම සෝවාන් ආදී ආරණ්‍ය වහන්සේලා පවා තණ්හාවට දාසයි. අර රට්ටපාල සූත්‍රයේ පිංගතුන් අහලා ඇති එනවනේ පාදයක් පාඨයක් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. මුළු ලෝකෙම තණ්හාවට දාසයි. තණ්හාව යටතේ තමයි වැඩ කරන්නේ හැමෝම. තණ්හාවට ඕන තෘෂ්ණාවට ඕන දේවල් තමයි අපි කරන්නේ. තෘෂ්ණාව කියන දේවල් තමයි අපි කරන්නේ. එතකොට තමන් ස්වයං රැකියාවක නිරත වුණත් තමන්ගේ රැකියාවක නිරත වුණත් ඒ කරන්නේ තෘෂ්ණාවට ඕන දේවල්. ඒ නිසා තෘෂ්ණාවේ බල මෙහෙවර තමයි අපි හැමෝම කරන්නේ. පෘථග්ජන ජීවිතවලදී බුදුරජාණන් වහන්සේගේ సంతානේ තෘෂ්ණාවක් නැහැ. ඒ නිසා මම කිසිම කෙනෙකුගේ බතකයෙක්වත් බැල මෙහෙවර කරන්නෙක් නොවෙමි. නිබ්බිට්ඨේන චරාමි සබ්බ ලෝකේ. මම සියලු ලෝකයේහි සියලු තැනෙහි හැසිරෙන්නේ කොහොමද? නිබ්බිට්ඨේන මිදී ගිය බැල මෙහියෙන් හැසිරෙමි. නිබ්බිට්ඨ කියලා කියන්නේ පින්වතුනි මේක මම විස්තර කරන්නේ නැහැ වැඩිය. මේක පාලි වචනයක්. මේකේ තේරුම තමයි කිසිම බැල මෙහෙවරක් නොකරන කෙනාට කියනවා නිබ්බිට්ඨෝ කියලා. බැල මෙහෙවරෙන් මිදිච්ච කෙනාට. බැල මෙහෙවරෙන් මිදිච්ච කෙනාට තමයි නිබ්බිට්ඨ කියලා කියන්නේ. බැල මෙහෙවර කරමින් ඉඳලා ඒකෙන් මිදිච්ච කෙනාට. තවත් අර්ථ තියෙනවා මේ පදේ. මෙතෙන්ට ගැලපෙන මේ අර්ථය. ඉතින් මම කිසිම බැල මෙහෙවරක් නොකරන කෙනෙක් විදිහට, නිදහස් කෙනෙක් විදිහට ලෝකෙෙහි මම හැසිරෙනවා, ගමන් කරනවා, ජීවත් වෙනවා. අත්ථෝ භතියාන විජ්ජති වගේ මට කරන්න කියලා දේවල් නැති හින්දා මට දුවල පුතාල නැහැ පෝෂණය කරන්න, බිරිඳක් නැහැ පෝෂණය කරන්න, පවුලක් නැහැ පෝෂණය කරන්න, ගෙවල් හදන්න නැහැ. ඒ නිසා මට භතියා මට වැටුපකින් බැලයෙන්, එහෙම නැත්නම් වැටුපකින් මට වැඩකුත් නැහැ. ඒ නිසා මේ සැනසීමෙන් මං සැනසීලා ඉන්නේ. ඒ නිසා වර්ෂාවන ඔබට රෙසිනම් කැමතිනම් වර්ෂා පතනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ තමයි තුන්වෙනි අදට තුන්වෙනි සාකච්ඡාව බුදුරජාන් වහන්සේ සහ ධනිය ගෝපාලකයා අතර පැවතුන. එහෙනම් අපි අදට දේශනාව අවසන් කරමු. පින්වතුන්ට ගැටලු තියෙනවා නම් ඒවා විමසන්න අවස්ථාව ගන්න පුළුවන්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ඉතාම මේ
මේ කියන්නේ මේ අර්ථ සම්පන්නයි ස්වාමීන් වහන්සේ මේ විදිහට ධර්මය අසනකොට මේ අර ධර්මය ගැන තියෙන ආසාව ඩාම් වැඩි වෙනවා අහන්න 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 ආසයි අපි නිකන් ගාතාවක නිකන් තේරුමක් කිව්වට අපිට ඒ තරම් ධර්මය ගැන තියෙන ආසාව ඇති වෙන්නේ නැහැ අතර මේ විදිහට තේරුම් කරලා දෙනකොට මොකද අපේ පාළි දැනීමේ තියෙන ටික සීමා සහිත ප්‍රමාණය නිසා අපිට තේරෙනවා අඩුකම් තියෙනවා ඒ ඔබ වහන්සේලාට अनेक वारे स्वामी गोपाल स्वामी गोपाल स्वामी ඔය ක්‍රම දෙකකට ඔක විස්තර කරන්න පුළුවන් එකක් තමයි මෑනියෝ කියපු ක්‍රමය සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේට මුණ ගැහෙන්නේ බුදුරජාන් වහන්සේ හොයාගෙන යන්නේ යොදුන් ගණන් ගෙවාගෙන ලේසි පහසු වයි නෙවෙයිනේ සසරේ යදාල පාරමී සම්පූර්ණ කරපු නුවණ දියුණු කරපු ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය තමයි මේ අය මේ සූත්‍රවල සඳහන් වෙන අය ඉතින් ඒ අයට බුදුරජාන් වහන්සේ කියන වචනේ තේරුම් ගන්න පුළුවන් එකක් අනිත් එක තමයි මේ තමන්ගේ භාෂාවෙන් කරන්නේ සාකච්ඡාව දැන් අපිට පාලි භාෂාව කියලා අපිට පාලි භාෂාවෙන් ගාථාවක් කියනකොට හරිම දුරස් බවක් නේ දැනෙන්නේ අපිට ඒක සිංහලෙන් ඕනි සිංහලෙන් කියද්දිත් සමහර විට දැන් මේ පරිවර්තන වල එහෙම ඒක අර නිවැරදිවම පරිවර්තනය කරන්න ඕන නිසා හරිම ගැඹුරු භාෂාවක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ නිවැරදිම සිංහල භාෂාව ඉතින් ඒකත් අපිට තේරුම් ගන්න අමාරුයි එතකොට තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් අතරමැදි කයක් ඉන්න ඕනි මේක මේ කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි ගිහි පින්වතෙක් හරි මේක ලිහිල් කරලා දෙන කෙනෙක් ඉන්න වෙනවා විනත් භාෂාවකට ගන්න හින්දා ඉතින් ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා මේක පාලියෙන්ම පාලි දන්න කෙනෙකුට තමන්ගේ ස්වභාෂාවෙන් කියනකොට තේරෙන විදිහ වෙනස් දැන් අපිට හිතන්නකෝ කවියක් කියනකොට නැත්නම් නිසඳසක් කියවනකොට සමහර විට හරිම ගැඹුරු දෙයක් වෙන්න පුළුවන් ඒ කියලා තියෙන්නේ හරිම හැංගිච්ච දෙයක් වෙන්න පුළුවන් නමුත් අපිට සිංහලෙන් කියවද්දි තේරෙනවා ඒක මොකද අපිට අර තියෙනවනේ පසුබිම ඒතර අපිට ඒ හැංගීම් එක ඔක්කොම හැංගීම් දැනීම එක තමයි කවියේ අර්ථය එන්නේ අපේ හිතට ඉතින් ඒකත් එක දෙයක් මෙතන තියෙන පසුබිම පසුබිම තමයි පාලි තමන්ගේ භාෂාවෙන් දැන් බුදුරජාණන් දේශනා කරන්න සහ ඔහු අහන්නේ එතකොට ඒක එකක් අනිත් එක තමයි මෑනියෝ කියපු එක නුවණ තවත් කාරණයක් මෙතන තියෙන්න පුළුවන් ඒක සඳහන් කරලා නැහැ නැවත නැවත අර්ථ කතාවල එහෙම පේන්න නැති දෙයක් නමුත් අපි විශ්වාස කරනවා මේ සාකච්ඡාවලදී බුදුරජාණන් වහන්සේ මේ ගාථාව පමණක් නොවේයි යම් කිසි විදිහක දේශනාවකුත් කරනවා ඇති කියලා. ඒක හැමමයි කියලා මට කියන්න බෑ හැමතැනටම මේක අදාළයි කියලා. නමුත් ඔය දැන් සමහර දේශනාවලදී දැන් සමහර දේශනා තියෙනවා මේ දෙවියෙක් සහ බුදුරජාන් වහන්සේ අතර තමයි සාකච්ඡාව යන්නේ. දෙවියෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන බුදුරජාන් වහන්සේ උත්තර දෙනවා එක ගාථාවයි තියෙන දෙපැත්තෙම. එක ගාථාවකින් අහන එක ගාථාවෙන් ප්‍රතිඋත්තර දෙනවා මෙතනින් ඉවරයි සාකච්ඡාව. ඉතින් මෙච්චර කෙටි සාකච්ඡාද උනේ බුදුරජාණන් වහන්සේ සමග දෙවියෝ ඒ කියන්නේ තප්පර කිහිපයක සාකච්ඡාවක් එතකොට වෙලා තියෙන්නේ ඊට පස්සේ අපි වෙනත් දැන් ආලවක යක්ෂයයි බුදුරජාණන් වහන්සේ අතර ගිය සාකච්ඡාව බැලුවොත් එහෙම එතන සූත්‍රය අර බුදුරජාණන් වහන්සේ එළියට ගිය එක ආයතනවල වැඩපු එක තුන් පාරක් බුදුරජාණන් වහන්සේගේ ක්ෂාන්තිය ඉවසීම නිසා එළියට වැඩියා අතලට වැඩියා කොහොම සිද්ධ වෙනවා නමුත් අන්තිමට සාකච්ඡාව ගත්තොත් එහෙම ගාථා කිහිපයක් තමයි තියෙන්නේ ගාථා 10ක් 12ක් මං හිතන්නේ ඇත්තේ සූත්‍රයේම සාකච්ඡාව. ඉතින් ඔච්චරමද සාකච්ඡාව වුණේ ඔච්චරමද එදා වෙච්ච සාකච්ඡාව බුදුරජාණන් වහන්සේ අච්චර දුරකට වැඩියට පස්සේ. ඉතින් අපිට හිතන්න පුළුවන් පැත්තක් තමයි සාකච්ඡාව බුදුරජාණන් වහන්සේත් එක්ක සමහර විට දිගට යනවා ඇති බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු පැහැදිලි කරනවා ඇති. නමුත් ඒව සංග්‍රහ වෙලා තියෙන්නේ අදාළ ධර්ම කරුණු ගාථා වලට සංක්ෂිප්තව
සංක්ෂිප්තව ඒ කියන්නේ මං කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක නෙවෙයි පස්සේ සංග්‍රහ කරා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙම දේශනා කරපු දේශනාවේ සංක්ෂිප්තය තමයි ගොඩක් දේශනාවල ඇත්තේ. මේක මගේ පෞද්ගලික අදහසක්. මට මේක මෙහෙමමයි කියන්න බැහැ. මොකද කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ මේ විදිහට තමයි ගන්න ඕනේ කියලා. නමුත් බොහෝ සූත්‍ර දැක්කහම එහෙම තමයි පේන්නේ. එහෙම පේන බවක් තියෙනවා. මොකද දැන් හිතන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ඔය කතා කරන විලාශය විස්තර කරනකොට කියනවා ඉතාම සුළු කාලයක් තුල බොහොම දීර්ඝ ලෙසට උන්වහන්සේ ධර්ම දේශනා කරනවා කියලා. දැන් උන්වහන්සේ ඔය දානි වළඳලා කරන පුණ්‍යානුමෝදනාව හැමදාම දවල්ට කරන පුණ්‍යානුමෝදනාවම දීඝනිකාය විතර තරම් මතකයි මජ්ජිම නිකාය හරි දීඝනිකාය හරි ඒ තරම් දිගයි කියනවා පුණ්‍යානුමෝදනාව විතරක්. අපේ දැනට තියෙන මජ්ජිම මට මතක හැටියට මජ්ජිම නිකාය සම්පූර්ණ මජ්ජිම නිකාය තරම් දිගයි පුණ්‍යානුමෝදනාව. ඉතින් අර වගේ දැන් ඒ පුණ්‍යානුමෝදනාව අදට අපිට පේන්න නැහැනේ. ඒවා සංග්‍රහ කරලා නැහැ. ඒ කියන්නේ ඒවා එච්චරටම වැදගත් නැහැ. එතකොට වැදගත් සංග්‍රහ කරලා තියෙන දේශනාව ගත්තාම පස්සේ තාම කෙටි. ඉතින් ඒවා භික්ෂුන් වහන්සේලාට දරා ගන්න පුළුවන් මට්ටමට ලෝකයාට අවුරුදු දහස් ගණනක් ප්‍රයෝජනවත් ප්‍රයෝජනවත් වෙන මට්ටමට වෙන්න පුළුවන් සංග්‍රහ වුණේ. චතුරු ඕග ගැන දේශනාවේදී පැහැදිලි කිරීමක් කරා. ඒකේදී ස්වාමීන් වහන්සේ මේ ඕග ගැන කියන්නේ ඕග සහ යෝග කියලා චතුර් ඕග සහ චතුර් යෝග කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ හතරම දක්වලා එතනදී දීඝනිකායේ සංගීති සූත්‍රයේ දක්වලා තියෙනවා මේ චතුර් ඕග පහතබ්බ ධර්ම විදයට චතුර් යෝග පානභාගීය ධර්ම විදියටත් මේ චත්තාරු විසංයෝග විශේෂ භාගීය ධර්ම විදියට ඒ සම්බන්ධයෙන්ම සයනසේ ඒ හතරම තමයි. ඒ කියන්නේ චතුර් ඕගම කාමෝග භවෝග දිට්ඨෝග අවිජ්ජෝග වශයෙනුත් දරහාන භාගීය ධර්ම විදියට කාම යෝග භව යෝග දිට්ඨි යෝග අවිජ්ජා යෝග වශයෙනුත් අර විශේෂ භාගීය ධර්ම විදියට කාම යෝග විසංයෝග භව යෝග විසංයෝග දිට්ඨි යෝග විසංයෝග අවිජ්ජා යෝග විසංයෝග විදියට දක්වලා තියෙනවා ස්වාමිනාස. එතන මේ තුන සම්බන්ධයෙන් තුන් විදියකට දක්වලා තියෙන හේතුවක් වශයෙන් ස්වාමිනාස මේ කියන්නේ කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? එකම ඕක හතර වෙනත් වෙනත් ආකාරයට මෙතන පහතබ්බ හාන භාගිය සහ විශේෂ භාගිය ධර්ම විදියට දක්වලා තියෙනවා. මම ඒක පොඩ්ඩක් පරීක්ෂා කරන මහත්මයා. ඒක මහත්මයා කිසිම මේ හේතුවක් නම් දක්වලා නැහැ. හේතුවක් දක්වලා නැහැ කියන්නේ පහතබ්බ සහ හාන භාගිය. පහතබ්බ විදියට චතුර් ඕග දක්වනවා, හාන භාගිය විදියට චතුර් යෝග දක්වනවානේ. ඊට පස්සේ විශේෂ භාගය ගැන නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද විශේෂ භාගය වල කියවෙන්නේ යෝග නෙවෙයි, යෝගයන්ගේ විසංයෝග. ඒ කියන්නේ යෝගයන් කියන්නේ යොදවන ධර්මනේ. ඒ යදවීම දුරු කරන, ඒ කියන්නේ නොයොදවන, යදවීමෙන් මුදවන ධර්මනේ විසංයෝග කියන්නේ. එතකොට ඒව විශේෂ භාගය වෙනවා කියන එක හරි වෙන්න ඕනිනේ. එතකොට එතන ගන්නේ ඇත්තටම මාර්ග හතර අර්ථ කතාවල අරගෙන තියෙන්නේ. උදාය කියන්නේ කාම යෝගය කියන්නේ තණ්හාව, ලෝභය, ඒ කාම තෘෂ්ණාව. ඉතින් කාම තෘෂ්ණාව විසංයෝගයටපත් කරන්නේ අනාගාමී මාර්ග අවස්ථාවේදී. ඒ නිසා අනාගාමී මාර්ගය තමයි කාම යෝග විසංයෝගය කියලා කියන්නේ. භව යෝගය කියලා කියන්නේ භවරාගයනේ. ඉතින් භවරාගය විසංයෝගයටපත් වෙන්නේ අරහත් මාර්ගයේදී. ඒකත් හරි. ඊට පස්සේ අනිත් දෙක, ඒ කියන්නේ දිට්ඨි යෝගය කියන එක සෝවාන් මාර්ගයෙන්ම ප්‍රහාණය වෙනවා. ඒ වගේම අවිද්‍යා යෝගය කියන එක ප්‍රහාණය වෙන තරිහත් මාර්ගයෙන්. ඉතින් ඒ හතර විශේෂ භාගය කියන එක නම් හරි කියන්න ඕනෙනේ. අර මේකට පහතබ්බ ධර්ම සහ හාන භාගයේ ධර්ම කියලා ඒ දෙක වෙන් කිරීමට නම් හේතුවක් හොයාගන්න නැහැ. ඉතින් මට හිතෙන්නේ ওই දෙකටම යෝග සහ යෝග කියන දෙකටම කියන්න පුළුවන් පහතබ්බ කියලත් හාන භාගය කියලත්.
මොකද දෙකෙන්ම කියවෙන එකම ධර්ම ටික නිසා එකම ධර්ම ටික කිසිම වෙනසක් නැහැ යෝග සහ යෝග ඕග අර අප්‍රෝච් එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ සැඩපහරක් වගේ ගසාගෙන යන නිසා ඕග කියනවා කාම තෘෂ්ණාදියට ඒ වගේම සසඩේ යොදවන නිසා යෝග කියනවා ඉතින් අර බලන අප්‍රෝච් එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ ඉතින් මට තේරෙන හැටියට මේ දෙවර්ගයේම ඕග යෝග කියන දෙවර්ගයටම පහතබ්බ කියලා කියන්නත් පුළුවන් ප්‍රහාණය කළ යොද්ධර්ම කියලා කියන්නත් පුළුවන් ඕග යෝග කියලා දෙවර්ණයටම දෙවර්ගයටම හාන භාගය කියලා කියන්නත් පුළුවන් ඉතින් එහෙම කියන්න පුළුවන් නිසා පහතබ්බ යටතේ ඕග කියලා හාන භාගය යටතේ යෝග කියලා තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ මේ හේතුවක් නම් දක්වලා නැහැ කිසිම තැනක එහෙම සවනස බොම්පින් තර්වසන්නයි එමනම් අපි ගැටළු අවසන් නිසා අදට දේශනාව අවසන් කරමු අපිට තව එක දවසක් ඒ කියන්නේ ලබන සතියේ සාකච්ඡා කරන්න වෙනවා ධනිය සූත්‍රය ඉතරි කොටස ඉතරින් අපිට ධනිය සූත්‍රයත් අවසන් කරන්න පුළුවන් එහෙනම් අපි මෙතෙක් වෙලා අපි හැමදෙනාම රසවත් කරගත්තා වූ ධර්ම සාකච්ඡාමේ කුසලය ධර්ම දේශනාමේ කුසලය ධර්ම ශ්‍රවණමේ කුසලය ඒ වගේම ධර්ම සාකච්ඡාමේ කුසලය ඒ වගේම ධර්ම මනසිකාරමේ කුසලය මේ සියලු කුසල සම්භාර ධර්ම අපි හැමදෙනාටම ඉතායික් මන් භවයක ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර නිවනින් සැනසීම පිණිසත් ඒ දක්වාම කල්යාණ මිත්‍ර ආශ්‍රය ඒ වගේම ප්‍රතිරූප දේශ වාසය ඒ වගේම නිර්වාණයට ප්‍රත්‍යවන සියලු ආකාරයේ ප්‍රත්‍යයන් ලැබීම පිණිසත් හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු බුද්ධ ශාසනං චිරං තිට්ඨතු හැමදෙනාටම තෙරුවන් සරණයි.